Thank you for joining the meeting. So today's meeting is on update on COVID-19. It's an interactive webinar for public health officers. So we have four eminent speakers today. The first lecture would be by Dr. Upul Disanayake, who is a consultant physician attached to the National Hospital, Sri Lanka. Over to you, Dr. Noonawarin Mahathwaruni, then Mr. Sandhyawak. මට මේ වෙලාවේ අර අර ඉංග්‍රීසියෙන් කියපු සර් වින්සන් චර්චිල් කිව්ව කතාවක්. ඒ කියන්නේ ඒකේ සිංහල පරිවර්තනය ගත්තොත් මේ දෙවන ලෝක යුද්ධයේදී වින්සන් චර්චිල් මේ එංගලන්තයේ හොඳටම අමාරු වෙලා හිටපු වෙලාවක ලොකු කතාවක් කරේ. කතාවේ හරය කිව්වොත් මේ අපි සතුරා සමග වෙරළියේදීද උගන්‍යාන බාන පතවලදීද අපි ගොවිමින් වලදීද මාවත් වලදීද කණු සහ මිත්‍යාවතල සටන් කරමු නමුත් කිසි විටක අපි සතුරාට යටත් නොවමු කියලා. දැන් අපි බලුවොත් මේ කොවිඩ් සමග අපි කරන මේ සටන අර වින්සන් චර්චිල් කියන විදිහට ඔබලා ඔබතුමන්ලා ඒ කියන්නේ මේ සමාජයේදී අපේ PHI මහතුරු MOH මහතුරු සහ නෝනලා ඒ ඒ කොවිඩ් ව්‍යාප්තිය වැඩි අඩු කරන්න කරන සටන ඒ තත්ත්වයේදී ඊට පස්සේ පොලිසිය සහ හමුදාව එතනදී කරන දේවල් සහ අපි ඒ කියන්නේ ඒක වෙනමිලා වහම එළිදු දෙර ගන්න කරන දේවල් සියල්ල අපි මේ අර දෙවල් ලෝක යුද්ධයේ විශ්වචර්චිල් කරපු කතාව හා සමානයි. ඒ කියන්නේ අපි අපි හැමෝම සීලූම ලෙවල් වලදී අපි සටන් කරමු. නමුත් අපි කවදාකවත් මේක අතාරින්න නැහැ කියන එක. අද තත්ත්වයේ බැලුවොත් මම අර වෛද්‍යවරයෙක් හැටියට කොළඹ ශ්‍රී ලංකා ජාතිරෝහලේ වැඩ කරන වෛද්‍යවරයෙක් හැටියට මම දකින්නේ අපි ඉතාම නරක අවස්ථාවක ඉන්නේ කියලා. ඒ කියන්නේ දැනට කොළඹ රෝහලේ වෛද්‍ය වාටු පහක් වහලා තියෙනවා සාමාන්‍ය රෝගීන්ට. මෙතන 14කින් පහක් වහලා. එතකොට මේ පහ වෙනත් වාට වලට අරන් ගිහිල්ලා වාටු එකද ඒකාබද්ධ කරලා තමයි තියෙන්නේ. प्रतिकार තමත් අපිට දරා ගන්න පුළුවන් නමුත් ඊට වඩා බරපතල වුණොත් ඒ කියන්නේ අපි සමාජයේ හම් වෙන මේ රෝගීන් ප්‍රමාණය ඊට වඩා ගොඩක් වැඩි වුණොත් අපේ අපේ හැකියාව ඒ කියන්නේ අපිට තියෙන සම්පත්වල උපරිමයේ ඉක්මවා යනවා දැනටත් අපි දකිනවා තරුණ දැන් ඉස්සෙල්ලා අපි කොවිඩ් රැලි වලදී දැක්කේ මේ වයසක මිනිස්සු මැරෙන එක නේ කියන්නේ වෙනත් රෝගාබාධ තියෙන හෘදයාබාධ තියෙන වග්ගන් නරක් වෙච්ච නැත්නම් පෙනහළු වල අධික වෙස නරක් වෙච්ච රෝගීන් කොවිඩ් හැදුනහම ඒගොල්ලෝ මරණයට පත් වීම අපි දැක්කේ. ඒගොල්ලෝ කොවිඩ් හැදුනා නෙවෙයි අපි හිතමු වෙනත් නියුමෝනියාවක් කියලා නැත්නම් වෙනත් මුත්‍රාමාරුවක් යූකේ එකක් හට ඇටැක් එකක් ස්ට්‍රෝක් එකක් හැදුනොත් මරණ කට්ටිය. නමුත් මේ අවස්ථාවේදී අපි දකිනවා ඒ කිසිම රෝගයක් නැතුව එතකොට එහෙම තිබ්බ රෝගියෙක් ඒ වෙලාවෙම අපිට යාව වෙන්ටිලේටර් හයි කරන්නුනා. නමුත් අද උදේ වෙනකොට ඒ රෝගියා මරණයට පත් වුණේ අවුරුදු 54යි. මේ මෙතන තියෙන කීඳ වාචකය තමයි මේ ඒ රෝගියා මරණයට පත් වීම පමණක් නෙවෙයි. එතකොට ඊතන අපි පවුලක්ම විනාශයට පත් වීමක් දකින්නේ. ඒ අපි තවදුරටත් අපි මේ මේ රෝගියෙක් ඒ රෝගියට ගොදුරු වෙන්නේ කියන එක එතන අපි යාව එයා එතන අපි යා නරක මිනිස්සේ කල්පිත කෙනෙක් හැටියට සැලකන්නේ නැහැ. එයා දැන් එයා මේ රෝගේ පතුරවන්නේ වාහකේ කියන වචනේ අපි මම හිතන්නේ මුල් ඉඳලා අපි ටිකක් ඒකට එපමණක් අපි මේ රෝගිය ප්‍රතිකාර මේ මේ වැරැක් කියන්නේ අපිට වැරදුණු කරක් හැටියට මම දකිනවා. මේගොල්ලෝ මේ ඒගොල්ලෝ ඒ අසනීපය
नरक मिनीसु हेटी मूलिक अवस्था मौलवी रोगी हंगगन आकार कुमार सिंह සුබ සන්ධ්‍යාවක් මම ඇත්තටම මට අද කතා කරන්න කියවේ virology of SARS-CoV-2 virus එක මම පොඩි presentation එකක් හැදුවා ඒකත් එකම කතා කරගෙන යන්න අපි දන්නවා ඇත්තටම දැන් COVID-19 කියන්නේ SARS-CoV-2 කියන්නේ අපි හැමෝටම බොහොම පුරුදු වචන දෙකක් අලුත් වචන නෙමෙයි දැන් අපි අවුරුදු දෙකමාරක් තිස්සේම කතා කරන වචන දෙකක් එතකොට SARS-CoV එහෙම කතා කරා SARS-CoV-2 කියන වෛරස් එක ගත්තාම මේ වෛරස් එක මේ ලෝකෙට අලුත් වෛරස් එකක්. ඒ කියන්නේ SARS-CoV-2 වෛරස් එක කොරෝනා වෛරස් ෆැමිලි එකට අයිති. කොරෝනා වෛරස් ෆැමිලි එක කොරෝනා වෛරසස් කියන ඒවා ගොඩාක්ම තියෙන්නේ සත්තු අතර තියෙන්නේ. ඒ අතරින් කොරෝනා වෛරස් හතක් තමයි මිනිස්සු අතර පැතිරෙන්නේ. ඒ කොරෝනා වෛරස් මිනිස්සු අතර පැතිරෙන SARS-CoV-2 එක එන්නේ ඉස්සෙල් ඇත්තටම වෛරස් 6යි තිබුණේ SARS-CoV-2 එක තමයි වෛරස් 7ක් උනේ එතකොට මේ වෛරස් 7ෙන් අපි ඇල්ෆා කොරෝනා වෛරස් බීටා කොරෝනා වෛරස් කියලා කොරෝනා වෛරස් කොටස් දෙකකට බෙදෙනවා එතකොට ඇල්ෆා කොරෝනා වෛරසස් ප්‍රධාන වශයෙන්ම හදන්නේ බොහොම සාමාන්‍ය කැස්සෙනින් පිටිසාවක් විතරයි ඒ කියන්නේ ඒ වගේ වෛරස් 4ක් තියෙනවා හැබැයි बीटा कोरोना वायरस फैमिली का टाइप वेना सास वायरस से काई मर्स कोरोना वायरस से काई सास कोवी टू वायरस से काई मे वायरसेस तूने तमाई न्यूमोनिया तत्त्य अतिकरण ने सहा न्यूमोनिया तत्त्य ना मिन्स उन टा मारांत का पेटपाल के नाते ना वायरसेस इतु कटे मे वायरस मंगर मुलिंग क्यों वागे कोरोना वायरस बहुत සත්තු අතර ඒවා සූනොටික් ඩිසීසස් එතකොට මේ සූනොටික් ඩිසීසස් වලින් මේ වෛරස් SARS-CoV-2 වෛරස් එක ඇත්තටම මිනිස්සුන්ට මුලින්ම ඇති උනේ අපි දන්නවා මේ වෙනකොට චීනයේ ලයිව් ඇනිමල් මාකට් එක සීෆුඩ් උයි සීෆුඩ් ඇන් අනිත් වනිත් වන සත්තු මිනිසුන්ගේ ආහාරය සඳහා පණ පිටින් විකුණන මාකට් එක තමයි මේ වෛරස් එක මුලින්ම ඇති උනා කියලා හිතන්නේ හේතුව තමයි ඒකේ ඒ මාකට් එකේ හින්න වෙලෙන්දන් අතර පැතිර ගියා ඒක නියුමෝනියා තත්යකට පැතිර යන නිසා ඒක ඉන්වෙස්ටිගේට් කරලා බැලුවාම තමයි හොයාගත්තේ මේ වෛරස් එක අලුත් වෛරස් එකක් අපි මෙච්චර කල් දන්න කොරෝනා වෛරස් වලට වැඩිය වෙනස් හැබැයි මේ වෛරස් එකේ නියුමෝනියා තත්යක් ඇති වෙනවා ඒ ගමන තමයි වහාම චීනයේ සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන්නේ මේ වෛරස් එකෙන් මෙහෙම භයානක තත්ත්වයක් ඇති වෙනවා කියලා ඊට පස්සේ මේ වෛරස් එක තවදුරටත් අධ්‍යයනය කරගෙන යනකොට දැන් අලුත් තියෙන අලුත්ම තත්ත්වය අලුත් වැඩිම තියෙන ඩේටා අනුව අපි දන්නවා මේ වෛරස් එක බොහෝ විට ඔරිජිනේට් වෙලා තියෙන්නේ වවුලන්ගෙන් මොකද හේතුව වවුලු අතර පවතින කොරෝනා වෛරස් එකයි මේ SARS-CoV-2 වෛරස් එකයි අතර ජීනෝමික් සීක්වන්ස් එක 96.2ක්ම සමානයි කියලා හොයාගෙන තියෙනවා ඊට අමතරව මේ වෛරස් එකේ ජීනෝමික් මැප් එකයි 2003 වල
මුලින්ම SARS outbreak එක ආපු වෛරස් එකයි බැලුවාම ඒ වෛරස් දෙක අතර genetical similarity එකක් තියෙනවා 80% we can hear you again දෙකට ඒ වගේම මේ අපි මේ දැන් දකිනවා ඇත්තටම මේ 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 අව මේ මේ pandemic පටන් ගත්ත කාලේ ඇත්තටම 80% of infections asymptomatic අපි දැන් දකිනවා හුඟක් 40 to 50% මේ මිනිස්සු symptomatic වෙලා තමයි present වෙන්නේ. ඒ වගේම symptomatic වෙන අයගෙනුත් 15% විතර severe disease. ඒ කියන්නේ pneumonia තත්ත්වයට hospital admissions එතනින් ගියාම ventilators ඕනේ වෙන respiratory support ඕනේ වෙන තත්ත්වයට පාම දියුණු වැඩි දියුණු වෙලා සංකූලතා ඇති වෙන තත්ත්වයටම පත් වෙනවා. ඒ කියන්නේ මේ අපි මේ දැන් අලුතෙන් එන variant මේ අවුරුදු එකමාරක් තිස්සේ වෛරස් එක කාලය සමග වෙනස් වෙලා අලුතෙන් variants ඇවිදලා මේ variants එක්ක අපි මේ disease එකේ හැසිරීමේ වෙනසකුත් දකිනවා. එතකොට වෛරස් එක ගත්තොත් වෛරස් එක envelop වෛරස් එකක්. ඒ කියන්නේ එක වටේ කවරයක් තියෙනවා. මේ කවරේ අපිට හින්දා වෛරස් එක ගොඩක්ම ඒක lipid කවරයක්. ඒ හින්දා බොහොම පහසුවෙන් සබන් වගේ දේවල් වලට දිය වෙලා යනවා. ඒ dissolve වෙනවා පහසුවෙන්. ඒ වගේම sanitizers අපි පාවිච්චි කරුවොත් මේ වෛරස් එක අපේ අතේ ගෑවිලා තියෙනවා නම් පහසුවෙන්ම මේ වෛරස් එක විනාශ කරගන්න පුළුවන්. ඊළඟට මේක අපි කියනවා RNA වෛරස් එකක් කියලා. හේතුව මේකේ nuclear material එක RNA එකක් තියෙන්නේ. ඊළඟට මේක සයිස් එක ගත්තාම medium size වෛරස් එකක්. අනිත් වෛරස් එක සම්පයා කළා බලනකොට ඒ හින්දා මේ වෛරස් එක පරිසරයේ suspend වෙලා තියෙන chance එකක් වැඩි අනිත් වෛරස් එක බලනකොට relatively. ඊළඟට වෛරස් එකේ යාටම අනන්‍ය වූ හැඩයක් තියෙනවා. ඒ හින්දාම යාට කොරෝනා වෛරස් කියන නම ලැබිලා තියෙනවා. මොකද crown එක වගේ එළියට spikes තියෙනවා. ඒ spikes මෙතන මේ spike ප්‍රෝටීන් එක තමයි මේ වෛරස් එකේ ඉතාමත්ම වැදගත්ම ප්‍රෝටීන් එක. මොකද වෛරස් එකටත් ඒක ඉතාම වැදගත්. ඒ වගේම මේ වෛරස් එකෙන් බේරෙන්න උත්සාහ දරන අපිටත් ඉතාම වැදගත්ම ප්‍රෝටීන් එක තමයි මේ ස්පයික් ප්‍රෝටීන් එක. මේ ස්පයික් ප්‍රෝටීන් එක මේ කෑලි තුනකින් හැදිලා තියෙන්නේ. ඒකට අපි කියනවා ට්‍රයිම එකක් කියලා. එතකොට මේ ස්පයික් ප්‍රෝටීන් එකේ එකම ಜಾති අණු තුනක් තියෙනවා. ඒ අණු තුන එක අණුවක් ගත්තාම එකයි කොටස් දෙකකට බෙදෙනවා S1 and S2 කියලා. එතකොට මේ S1 කියන කම්පෝනන්ට් එකෙන් තමයි වෛරස් එක මේ එලිය රෙස්පිරේටරි සිස්ටම් මේ අපේ රෙස්පිරේටරි සිස්ටම් එකේ තියෙන ACE රිසෙප්ටර් එකට බැඳෙන්නේ. එතකොට S1 එකෙන් මේ රෙස්පිරේටරි සිස්ටම් එකේ තියෙන මේ සෙල්ස් වලට බයින් වුණාම මේ S1 ප්‍රෝටීන් එක ක්ලීව් වෙලා S2 ප්‍රෝටීන් එක මේ නිරාවරණය වෙනවා. එතකොට මේ S2 ප්‍රෝටීන් එකෙන් තමයි රෙස්පිරේටරි සෙල් එක මේ අපේ ශ්වසන පද්ධතියේ තියෙන එපිතීලියම් සෙල් එක පෙනට්‍රේට් කරගෙන වෛරස් එක සෙල් එක ඇතුළට යන්නේ. ඒ විදිහට තමයි වෛරස් එක අපේ ශ්වසන පද්ධතියේ ඇතුළේ තියෙන සෙල්ස් වලට එන්නේ. ඒ සෙල්ස් වලට ආවට පස්සේ වෛරසය ඉතා පහසුවෙන් ගුණනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට වෛරසය කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. එතකොට කන්ට්‍රෝල් කරන මෙකැනිසම් එකේදීත් අපි ටාගට් කරන්නේ මේ S ප්‍රෝටීන් එකමයි. වෛරස් එකටත් S ප්‍රෝටීන් එක අත්‍යවශ්‍යයි. S ප්‍රෝටීන් එක නැතුව වෛරස් එකට අපේ රෙස්පිරේටරි සෙල් එකට බයින් වෙන්න බෑ. ඒ වගේම අපි ටාගට් කරනවා මේ S ප්‍රෝටීන් එක අපේ ඇන්ටිවෛරස් ඩෙවලොප් ඒ කියන්නේ වෛරස් එකට විරුද්ධව වැඩ කරන බෙහෙත් ඖෂධ නිර්මාණය කරගන්න. මොකද ඇන්ටිවෛරස් අපි හදාගත්තොත් මේ S ප්‍රෝටීන් එකට ඇගෙන්ස්ට්ව එතකොට ඇන්ටිවෛරල් එකෙන් මේ වෛරස් එකට ඩ්‍රග් එකෙන් වෛරස් එක න්‍යූට්‍රලයිස් කරගෙන මේ වෛරස් එකට අපිට ආසාදනයට අත්‍යවශ්‍ය කරන පළවෙනි ස්ටෙප් එක කඩා ගන්න පුළුවන්. ඒ වගේම අපි වැක්සින්ස් වලට මේක පාවිච්චි කරනවා. මොකද වැක්සින්ස් වල අපි දන්නවා මේ S ප්‍රෝටීන් එක තමයි highly immunogenic component of the virus. ඒ හින්දා මේ S ප්‍රෝටීන් එක පාවිච්චි කරලා අපිට පුළුවන් වැක්සින්ස් හදාගන්න. එතකොට මේක highly immunogenic හින්දා අපිට හොඳටම අපේ ඇඟේ neutralizing antibodies හැදෙනවා. එතකොට neutralizing antibodies වලින් එන infections අපිට වළක්ව ගන්න පුළුවන්. මේ විදිහට අපි vaccine එකට මේ S protein එක පාවිච්චි කරනවා. ඒ වගේම අපි diagnostic tool වලට පාවිච්චි කරනවා S protein එක හදන මේ අපේ මේ වෛරස් එකේ තියෙන RNA component එක අපි use කරනවා වෛරස් එක අඳුරගන්න විදියක් විදියට. එතකොට ඒ S protein එකට අදාළ මේ S ජීන් එක අපි ඩිටෙක්ට් කරනවා නම් අපි කියනවා ඒ වෙලාවට අපි SARS-CoV-2 වෛරස් එක ඉන්ෆෙක්ටඩ් කියලා. එතකොට දැන් අලුතෙන්
තියෙන සමහර variants වල අපි කතා කරනවා මේ S gene එක අපිට පේන්නේ නැහැ කියලා. හේතුව තමයි S gene එක mutate කරගෙන ඒකට අදාළ gene එක දැන් අපිට අපේ තියෙන detection PCR එකේ තියෙන detection tool එකට අහු වෙන්නේ නැහැ. එතකොට අපි ඒකට කියනවා S drop එකක් කියලා. එතකොට මේ වගේ අපිට challenge අපිට වෛරස් එකත් මේ අවුරුද්දකමාරක් තුලත අපි අපිට චැලෙන්ජ් කරමින් එයත් වර්ධනය වෙමින් යනවා මේක තමයි ඇසිඩ් S රිසෙප්ටර් එකේ බයින් වෙන්නේ එතකොට SARS වෛරස් එකයි SARS-CoV-2 වෛරස් එකේ මේන් ඩිෆරන්ස් එක SARS-CoV-2 වෛරස් එකේ ට්‍රාන්ස්මිසිබිලිටි එක ගොඩක් වැඩි ට්‍රාන්ස්මිසිබිලිටි එක වැඩි වෙන්න එක හේතුවක් තමයි SARS වෛරස් එකේදී ඇත්තටම ඉන්ෆෙක්ටඩ් අය සිම්ප්ටොමැටික් වුණාට පස්සේ තමයි ස්ප්‍රෙඩ් එක පටන් ගත්තේ බට් SARS-CoV-2 වල සිම්ප්ටම්ස් එන්න ඉස්සෙල්ලා ඉඳලා වෛරස් එක ට්‍රාන්ස්මිට් වෙන්න පටන් ගන්නවා පැතිරෙන්න පටන් ගන්නවා ඒ සිම්ප්ටොමැටික් අය ප්‍රී සිම්ප්ටොමැටික් වි ට්‍රාන්ස්මිෂන් හරිම වෙරි වෙරි මේ වැඩි ගොඩක් බහුත් බහු වැඩිපුර දකින්නවා SARS-CoV-2 ඒ වගේම SARS-CoV-2 වෛරස් SARS වෛරස් එක කම්පයර් කරලා බලනකොට ලංග එකේ එපිතීලියන් සෙල් එකට තදින් ඇලිලා ඉන්නවා එතකොට ඒ තදින් ඇලිලා ඉන්න හින්දා SARS-CoV-2 වෛරස් එක වැඩි වෛරස් ප්‍රමාණයක් එපිතීලියම් එක ඇතුළට ගිහිල්ලා මල්ටිප්ලිකේෂන් එතකොට වැඩිපුර ගුණනය වෙනවා එතකොට ඩිසීස් සිවියරිටි වැඩි ට්‍රාන්ස් අපි එතකොට වෛරස් වැඩි ප්‍රමාණයක් එළියට දානවා එහින්ද වැඩිපුර ට්‍රාන්ස්මිට් වීමේ හැකියාව තියෙනවා ඒ වගේ SARS වෛරස් එක කම්පයර් කරනකොට SARS-CoV-2 වෛරස් ওই විදිහට චේන්ජ් ওই වගේ වෙනස්කම් දකින්නවා එතකොට අපි දන්නවා වෛරස් එක ට්‍රාන්ස්මිට් වෙන්නේ droplet infections direct contact and airborne කියන methods වලින් කියලා මේ 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 graph එකෙන් පෙන්වන්නේ කොහොමද වෛරස් එක හැසිරෙන්නේ over the time කියලා දැන් මේ 0 මෙතන මේ බිඳුවේ දාන්නේ day symptoms පටන් ගන්න දවස. එතකොට day symptoms පටන් ගන්න දවසට දවස් 5කට පමණ පෙර සිට ඒ කියන්නේ මේක තමයි අපි අත incubation period කියන්නේ සාමාන්‍ය incubation period එක අපි කියන්නේ average 5 days කියලා. එතකොට අපේ ඇඟේ වෛරස් එක තිය ඇඟ ඇතුළට ඇවිදිලා symptoms එනදිස්ලා දින 5කට පෙර සිට වෛරස් එක ඇඟ ඇතුළේ ගුණනය වෙමින් පවතිනවා අපි දන්නේ නැහැ අපි අපේ day to day අපේ දිනදා ජීවිතයේ ගෙවන අතර අපේ ඇඟ ඇතුළේ වෛරස් එක ගුණනය වෙනවා එතකොට ගුණනය වෙන වෙමින් මේ වෛරස් එක අපේ ශ්වසන පද්ධතිය දිගේ අපිට පතුරවන්න පුළුවන් ඊට පස්සේ අපි මේ බිඳුව කියලා ගන්න දිනේදී රෝග ලක්ෂණ එනකොට වෛරස් සෑහෙන ප්‍රමාණයක් අපේ ශ්වසන පද්ධතිය තියෙනවා ඊට පස්සේ දින රෝග ලක්ෂණ සාමාන්‍ය mild to moderate illness එකක් තමයි බොහෝ දෙනෙක්දී අපි දකින්නේ. ඒකට ඒගොල්ලන් දින 10ක් ඇතුළත ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණ ඇති වෙලා නැති වෙලා යනවා. ඒකට මේ රෝග ලක්ෂණ ඇති වෙලා තියෙන මේ කාලයේදී දින රෝග day 3 වෙන විතර වෙනකොට තමයි maximum viral load එකක් ශ්වසන පද්ධතිය ඇති වෙන්නේ. රෝග ලක්ෂණ ඇති වෙලා දවස් 2ක් 3ක් විතර යනකොට. එතකොට ඊට පස්සේ virus load එක ඉතාම වේගෙන් අඩු වෙලා යනවා. එතකොට දින 10 විතර වෙනකොට day 10 day 14 විතර වෙනකොට අපේ වෛරස් ලෝඩ් එක ඉතාමත් අඩුයි. රෝග ලක්ෂණත් අපේ නැති වෙලා ගිහිල්ලා ඒක තමයි අපි ඇත්තටම discharge criteria විදිහට පාවිච්චි කරන්නේ. රෝග mild to moderate illness එකක් තියෙන පුද්ගලයෙක්ගේ දින 10 පහු වුණාට පස්සේ ඇත්තටම වෛරස් එක තව කෙනෙකුට පැතිරීමේ chance එක ඉතාමත් අඩුයි. එතකොට එයාට මයිල්ඩ් ටු මොඩරේට් නම් එයාගේ රෝග ලක්ෂණත් එයාගේ ජීවිතේට තර්ජනයක් වෙන්නේ නැහැ. ඒක පාවිච්චි කරගෙන තමයි අපි දැන් ඩිස්චාර්ජ් කරනකොට PCR එකක් අවශ්‍ය නැහැ. දින 10න් අපි ෆස්ට් PCR එකෙන් දින 10ක් 12ක් අතර ඩිස්චාර්ජ් කරන ක්‍රයිටීරියා එකට එවිදින් තියෙන්නේ මෙන්න මේ පදනම මත. ඒ අතර දැන් අපේ ඇඟේ වෛරස් එක ආවට පස්සේ ඉමුන් රෙස්පොන්ස් එකක් ඩිවලොප් වෙනවා. ඉමුන් රෙස්පොන්ස් එක දැන් ඩිවලොප් වෙන්න පටන් ගන්නෙ වෛරස් එක ඇඟට ඇතුළේලා දින 7කින් පමණ. එතකොට දින 7ක් 8කින් වගේ ඉමුන් රෙස්පොන්ස් එක ඩිවලොප් වෙන්න පටන් අරගෙන ඊට පස්සේ මේක ග්‍රැජුවලි ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ගිහිල්ලා මැක්සිමම් ඉමුන් රෙස්පොන්ස් එකක් එනවා දින 14න් පස්සේ 1 මන්ත් විතර යනකොට 99% මේ ඔක්කොම 99%ක් විතර ඉන්ෆෙක්ට් වෙච්ච අය ඉමුන් රෙස්පොන්ස් එක පෙන්නනවා. එතකොට මේ ඉමුන් රෙස්පොන්ස් එක ගත්තාම ඉමුන් රෙස්පොන්ස් විදි දෙකකට එකක් තමයි හියුමෝරල් ඉමුන් රෙස්පොන්ස් එක අනිත් එක තමයි සෙල් මීඩියේටඩ් ඉමුන් රෙස්පොන්ස් එක. හියුමෝරල් ඉමුන් රෙස්පොන්ස් එක තමයි COVID-19 ඉන්ෆෙක්ෂන් එක වළක්වන්න වඩාත්ම වැදගත් වෙන ඉමුන් රෙස්පොන්ස් එක. ඒකෙදී අපි න්‍යූට්‍රලයිසින් ඇන්ටිබොඩීස් හැදෙන්නේ ස්පයික් ප්‍රෝටීන් එකට අගේන්ස්ට්. ස්පයික් ප්‍රෝටීන් එක තමයි ඉම්පෝර්ටන්ට්ම කම්පෝනන්ට් එක වෛරස් එකේ. මේ ස්පයික් ප්‍රෝටීන් එකට අගේන්ස්ට් අපේ ඇඟේ න්‍යූට්‍රලයිසින් ඇන්ටිබොඩීස් හැදෙනවා. මේ න්‍යූට්‍රලයිසින් ඇන්ටිබොඩීස් වලින් තමයි වෛරස් එක න්‍යූට්‍රලයිස් වෙන්නේ.
ඊට අමතරව සෙල් මීඩියේටඩ් ඉමුනිටි එක ඉම්පෝටන්ට් වෙනවා අපේ ලොง ටර්ම් ප්‍රොටෙක්ෂන් එකටයි ඊළඟට ප්‍රිවෙන්ෂන් ඔෆ් සිවියර් ඩිසීස් ඇන්ඩ් ඩෙත්. එතකොට වැක්සීන් එකක් දුන්නාම අපි වැක්සීන් එක ෆස්ට් පළවෙනි මාත්‍රාව දුන්නාට පස්සේ අපේ නියුට්‍රලයිසින් ඇන්ටිබොඩි යම්කිසි ප්‍රමාණයක් සහ සෙලියුලර් ඉමුනිටි ඇති වෙනවා. හැබැයි දෙවැනි මාත්‍රාව අත්‍යවශ්‍යයි මේ සෙලියුලර් ඉමුනිටි එක වැඩි දුරටත් වැඩි දියුණු කරගන්නත් හියුමොරල් ඉමුනිටි එක දිගටම පවත්වාගෙන යන්නත්. එතකොට දැනට එක වැක්සීන් එකක් ඇරෙන්න ලෝකේ දැනට අප්‍රූව් වෙලා තියෙන ඔක්කොම වැක්සීන්ස් වල මාත්‍රා දෙකක් තියෙනවා. එතකොට මේ මාත්‍රා දෙකම ගැනීම වැදගත් වෙනවා. යම්කිසි තාක් දුරට හරි අපේ මේ අපිට ලැබෙන මේ ආරක්ෂාව දියුණු කරගන්න වැඩි දියුණු කරගන්න සාමාන්‍යයෙන් දැනට තියෙන ස්ටැටිස්ටික්ස් අනුව නියුට්‍රලයිසින් ඇන්ටිබොඩිස් මැක්සිමම් 6 සෙලියුලර් ඉමුනිටි එක දිගටම පවතිනවා. මොකද නියුට්‍රලයිසින් ඇන්ටිබොඩිස් හැදෙන්නේ S ප්‍රෝටීන් එකට ගෙස්ට් බට් සෙලියුලර් ඉමුන් රෙස්පොන්ස් එක S ප්‍රෝටීන් එක විතරක් නෙමෙයි න්‍යූක්ලියෝ කැප්සිඩ් ප්‍රෝටීන් සහ අනිකුත් වෛරල් ප්‍රෝටීන්ස් වලට ඇගෙන්ස්ට් වෙන හින්දා අපිට දැන් වැක්සින් එස්කේප්ස් ඒ වගේ දේවල් වලට ගියත් න්‍යූට්‍රලයිසින් ඇන් හියුමොරල් ඉමුන් රෙස්පොන්ස් එකට බලපෑමක් තියෙන පුළුවන්. හැබැයි සෙලියුලර් ඉමුනිටි එකට බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට වෛරස් වේරියන්ස් ගැන කතා කරුතින් ප්‍රභේද අපි දන්නවා මේ වෛරස් කිය වෛරස් වෛරස් කියන එකේම ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ කොන්ස් දිගටම තමන්ගේ ජෙනටික් මැප් එක චේන්ජ් කරගන්නවා කාලය සමග. එතකොට SARS-CoV-2 වෛරස් එකේ වෙනසක් නැහැ. එතකොට එයත් එයාගේ ජෙනටික් මැප් එක චේන්ජ් කරගන්නවා. ඒ අතරදී වෛරස් එකේ දැන් ට්‍රාන්ස්මිෂන් එක වැඩි නම් ඒ වගේ තැන්වල වෛරස් රෙප්ලිකේෂන් එකත් වැඩි. එතකොට ඒ වගේ තැන්වල ජෙනටික් චේන්ජ් එකක් වැඩි. එතකොට මියුටේෂන්ස් එන්න තියෙන chance එකක් වැඩි. ඒ හින්දා variants එන්න තියෙන chance එක වැඩි. එතකොට new variants වෛරස් රෙප්ලිකේෂන් වැඩි තැන්වල, ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් වැඩි තැන්වල new variants එීමේ chance එක ගොඩක් තියෙනවා. එතකොට ඔය වගේ new variants දිගටම internationally සහ nationally surveillance කරගෙන යනවා. අපි මොනවද වෛරස් එක පැතිරෙනකොට මොනවද වෙන්න පුළුවන් වෛරස් එකේ changes මොනවද කියලා දිගටම මොනිටර් කරගෙන යන්න ඕනේ. sequencing වලින් මේ අලුත් variants එනවද, ඒවා කොහොමද ඒවයි behavior කියලා අඳුර ගන්න. එතකොට මේ new variants වලින් වෙන්න පුළුවන් දේවල් තමයි එක්ක transmissibility වෙනස් වෙන්න පුළුවන් වෛරස් එකේ. එහෙම නැත්නම් හදන disease severity එක change වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපේ counter measures වලට effects එන්න පුළුවන්. ඒ කියන්නේ diagnostics අර මං කිව්වා වගේ mutations S gene S protein එකේ වෙන mutations in the diagnostic challenges එන්න පුළුවන්. S drop එක වගේ දේවල් therapeutic challenges එන්න පුළුවන්. vaccine escapes එන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මේ new variants. එතකොට මේ new variants classes තුනකට බෙදෙනවා. variants of interest, variants of concern and variants of high consequences කියලා. මෙතනින් variants of interest and variants of concern එක change වෙන, ඒ කියන්නේ variants of interest කාලයත් එක්ක තමයි variants of concern බවට පත් වෙන්නේ. දැනට variants of concern විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ viruses තුනක් ප්‍රභේද තුනක් අඳුරගෙන තියෙනවා. එකක් B117 ප්‍රභේදය, ඒ කියන්නේ UK variant එක. මේ variant එක තමයි දැන් අපේ Brazilian variant එක. එතකොට මේ variants දැනට ලෝකයේ සර්කියුලේට් වෙනවා. එතකොට මේවයේ ට්‍රාන්ස්මිසිබිලිටි එහෙම නැත්නම් තෙරපියුටික්ස් වල චැලෙන්ජස් සමහර වේරියන්ට්ස් එක තියෙනවා. දැන් මේ UK වේරියන්ට් එක ගත්තාම UK වේරියන්ට් එකේ ට්‍රාන්ස්මිසිබිලිටි වැඩි, ඒ වගේම සිවියරිටි ඔෆ් ඉන්ෆෙක්ෂන් වැඩි. ඒ වගේම මේ සවුත් අප්‍රිකන් වේරියන්ට් එක ගත්තාම ඒකේ ට්‍රාන්ස්මිසිබිලිටි වැඩි, සිවියරිටි වැඩි. වගේම there is a possible reduction of vaccine effectiveness. Brazil variant එකත් ඒ වගේමයි. Brazil variant and this South African variant එකේ possible reduction of vaccine effectiveness note කරලා තියෙනවා. හැබැයි මේ effective මේ effect එක එන්නේ neutralizing antibodies වලට විතරයි. CD4 ඒ කියන්නේ cytotoxic cell mediated immune response එකට බලපෑමක් නැහැ මේ variants වලින්. mainly මේ variants වලින් effect වෙන්නේ neutralizing antibodies හැදෙන එකේ ඒවැ response එකට විතරයි. එතකොට diagnostics ගත්තාම main ප්‍රධාන diagnostics විදි දෙකක් තියෙනවා. එකක් virus diagnose කරන එක, එකක් immune response එක diagnose කරන එක. virus එක diagnose කරන්නේ අපි PCR වි එහෙම නැත්නම්
antigen detection එක මේ වෙලාවේ ඇත්තටම මෙතන MOHS ලා සහ THI ලා ඉන්න හින්දා අපි ලැබ් වල වැඩ කරන මේ පුද්ගලයන් විදිහට මෙන්න මේ රික්වෙස්ට් එක කරන්න මම කැමතියි මොකද අපි දැන් අපිට එන samples ලා අපි notice කරන සමහර ප්‍රශ්න තියෙනවා ඒවට පොඩ්ඩක් ඒවට උදව් කරගන්න අපි සමහරවිට අපි දකිනවා sample වල තියෙන මේ මේ sample එක respiratory material එක බොහොම චුට්ටයි ඒ වගේ sample එක ගන්නකොට හොඳට swab කරලා පුළුවන් තරම් respiratory respiratory ससने पटले है कि तरह हम गाने विधि ठों दर सब कर लगाने के इम्पोर्टेन्ट ये वगैरह में लेबलिंग के इम्पोर्टेन्ट विशेष ये में दें अपने तो गोड़ा के लावट फील्ड के वाने लिस्ट विधि ठा गोड़ा सैंपल सी ये देसी ये लिस्ट है वाने तो कट ये वगैरह लिस्ट ला अपने बालापरुत्ती ने हम ट्यूब ඒ වුණාට ඒ ටියුබ්ස් ටික හරියට අරේන්ජ් කරලා 1 to 100 ඔ 1 to 200 කියලා පර්මනන්ට් මාකේකින් ලියලා එවනවා නම් අපට ලේසි. අපිට ඒ ලිඩ් එක හොඳට තද කර ගුරුල් වෙලා sample spill වෙලා ඊට පස්සේ sample spill වීමින්ද අර මේ මේ ලේබල් කරපු එකත් මැකිලා ගිහිල්ලා අපිට ලැබ් එකේ සමහරවිට sample 15 20 කරගන්න විදියක් නැහැ spill වෙන හින්දා. ඒක බලපුවා ගන්න ලේසියෙන්ම පුළුවන් හරියට ලිඩ් එක තද කරලා එවන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි अरे अभी तो हरी में वैध का इलेक्ट्रॉनिक नाम लिस्ट का ये सॉफ्ट में सॉफ्ट कॉपी के वने का हरी में इम्पोर्टेन्ट हरी में प्रयोजन वाते वगैरह में हिंदा अनिवार्य में सैंपल के वन कोटे ये में सॉफ्ट कॉपी नाम लिस्ट के सॉफ्ट कॉपी का के वन ये वगैरह में सैंपल लेके का हार्ड कॉपी के वन दे इलंगट लिस्ट के अभी तो नंबर का कांटेक्ट MOH හරි රීජනල් එපිඩියමියොලොජිස්ට් හරි අදාළ කන්ටැක්ට් රෙස්පොන්සිබල් පුද්ගලයාගේ නම ටෙලිෆෝන් නම්බර් එක දාලා වෙනවා නම් අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කන්ටැක්ට් කරගන්න තේසි අන්න සෑම්පල් ලැබීමේදී ඔය කරුණු ගැන සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලනවා ඊළඟට PCR එක ගැන කතා කරොතින් PCR එකේ අපි ටාගට් කරනවා විවිධ ප්‍රෝටීන් වර්ග PCR එක තමයි gold standard එක ඒක highly specific ඒ වගේම අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක තමයි ෆීල්ඩ් එකේ කරන්නේ සෙන්සිටිවිටි එක අඩුයි ඒකෙදි සිම්පල් ටෙස්ට් එකක් perform කරන්න ලේසි බට් සෙන්සිටිවිටි එක අඩුයි එක ප්‍රශ්නයක් ඊළඟට ඇන්ටිබොඩිස් අපි ටෙස්ට් කරන එක දැනට ඇන්ටිබොඩි ටෙස්ට් කරන එක ලැබ් ලෙවල් එකේ දැනට කෙරෙන්නේ නැහැ හැබැයි ඇන්ටිබොඩි ටෙස්ට් කරන එක ඉම්පෝර්ටන්ට් වෙනවා අපිට සීරෝ සර්වෙලන්ස් වලට අපේ සමාජයේ කොච්චර වෛරස් එක පැතිරිලා තියෙනවද කියලා දැනගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඇන්ටිබොඩි ටෙස්ට් කරන එක. හැබැයි ඇන්ටිබොඩි ටෙස්ටිං වලින් අපිට අපිට අපේ ඇකියුට් ඉන්ෆෙක්ෂන් එක ඩයග්නෝස් කරන්නවත් එහෙම නැතුව අපේ ඉමුනිටි එක චෙක් කරන්නවත් එච්චර ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඊළඟට ජීනෝමික් සීක්වන්සින් එක හරිම ඉම්පෝර්ටන්ට් මං කිව්වා වගේ ජීනෝමික් සීක්වන්ස් එකෙන් තමයි අපිට දැනගන්න පුළුවන් අපේ වෛරස් එක මේ ට්‍රාන්ස්මිෂන් එකේ යනකොට මේවා චේන්ජ් වෙනවද වේරියන්ට්ස් ඇති වෙනවද මේවා හැසිරීම කොහොමද කියන එක දැනගන්න සීක්වන්සින් එක හරිම ඉම්පෝර්ටන්ට් මම දැනටත් මං අපේ මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් වලින් ජෙනටික් සීක්වන්සින් වලට මෙකනිසම් එකක් හදලා තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි එකත් එක්කතු වෙලා ඒක හරිම ඉම්පෝර්ටන්ට් අපිට මේ මේ පැන්ඩමික් කන්ට්‍රෝල් එකේදී තාම වැදගත් දෙයක් තමයි සීක්වන්සින් කරන එක. එතකොට පබ්ලික් හෙල්ත් ලෙවල් එකෙන් හරිම ඉම්පෝර්ටන්ට් අපේ ටෙස්ට් ට්‍රේස් ඇන් අයිසොලේට් කියන එක අපි හැකිතරම් ටෙස්ට් කරලා ඒගොල්ලන්ව අයිසොලේට් කරන එක තමයි අපිට මේ පැන්ඩමික් එක කන්ට්‍රෝල් කරීමේ තවත් මේන්ම තවත් ප්‍රධානම කොටසක් තමයි ඒක. මම හිතන්නේ එච්චරයි මට කියන්න තියෙන. Thank you very much. ස්තුතියි ડોක්ටර් දුල්මිනී කුමාරසිංහ ඒ හරවත් දේශනයට අපි හිතන්නේ අපි සාකච්ඡාව අවසන් හරියට කරන්න තියලා අපේ ඊළඟ මේ කතිකයාට අපි බාර දෙමු අපිට ඊළඟට කරන්න ඕනේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ වෛද්‍ය විශේෂඥ ප්‍රජා වෛද්‍ය අතුල ලියන පතිරණ වසංගත රෝග ඒකකය මම වෛද්‍ය අතුලට ආරාධනා කරනවා ඊළඟ ඔහුගේ ඉදිරිපත් කිරීම කරන විදිහට මගේ ස්ක්‍රීන් එක පේනවද පේනවා සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මම ගොඩක් ස්තුති කරනවා
SLM එකට අද මේ ආර්මේ ආරාධනය කිරීම සම්බන්ධයෙන් මම මුලින්ම මේ මගේ කෙටි කතාව පටන් ගන්න කලින් ඇත්තටම අපේ මේ වසංගතයේ පටන් ගත් දවසේ ඉඳලම බිම් මට්ටමේදී මම වසංගතයට මුහුණ දීම සඳහා කරන සියලුම කැපකිරීම් අපි දන්නවා රෝගීන් සුව ගැනීමේ සිට ඔවුන්ගේ කන්ටැක්ට්ස් සුව ගැනීමේ සිට නිරෝධායනය කිරීමේ සිට අයිසොලේෂන් කිරීම හැම කාර්යයකදීම ඉතාමත්ම විශාල කාර්යභාරයක් ඉටු කරන අපේ සෞඛ්‍ය වාර්ධන නිලධාරී තුමන් සහ මේ ඔන්ලයින් ඔවුන්ගේ කාර්ය මණ්ඩල අපි පීචයි මහතුරු ඉන්නවා ඊට පස්සේ දැන් වැක්සිනේෂන් වලදී අපි දකිනවා PHM නොවනලා සිස්ටර්ස්ලා සියලු දෙනාම එකා වගේ ඒ කරන සේවය මම හිතන්නේ මුළු රටම තම කෘතඥතාවපූර්වක සී කරනවා මම මුලින්ම මේ දේ කියලා පටන් ගන්නවා අපි දන්නවා දැන් සාමාන්‍ය වසංගතයක් නැති අවස්ථාවක අපේ ප්‍රජා සෞඛ්‍ය සේවාව සහ සත්කාර සේවාව පබ්ලික් හෙල්ත් දැන් අපි හෙල්ත් කෙයාර් කියලා කියන මෙතන ඇතුළේ පේෂන්ට් සෙන්ටර්ඩ් කෙයාර් කියන එක ඒ දෙක අපි දකින්නේ ඉතා මේ වෙනස් වූ කොටස් දෙකක් හැටියට ක්‍රියාත්මක වෙනවා දන්නවා ප්‍රජා සෞඛ්‍ය සේවාව වෙනම ක්‍රියාත්මක වෙනවා ප්‍රජාව තුළ සහ සත්කාර සේවාව රෝහල් තුළ ක්‍රියාත්මක වෙනවා නමුත් මේ වගේ පැන්ඩමික් එකක් වෙලා මේ පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකක් වෙලාවේදී අපි දකිනවා මේ දෙකම ඕල්මෝස්ට් එකක් බවට පත් වෙනවා ඒක ඒක තමයි මෙතෙන්දී අපි මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය. ඒතර අපි මේක මෙතන බෙදා වෙන් කර ගැනීමක් නැහැ. මෙම සේවාවල් දෙකම එකට එකතු වෙලා තමයි මෙම වසංගතයට මුහුණ දෙන්නේ. අපි දන්නවා මේවන අපි දන්න දේවල් මම නිකන් මේ ලෙක්චර් එකේ වණින්ද පොඩ්ඩක් හරිගස්සුවා. දැන් අපි මුලින්ම අපි මොබිලයිස් සෙක්ටර්ස් ඇන්ඩ් කමියුනිටිස් අපි දැන් මේ ගොඩක් වෙලාවට නැෂනල් ලෙවල් එකේනොත් කරනවා. ඊට පස්සේ අපි ප්‍රිවෙන්ට් suppress and slow transmission api me roge patirima velakvima yata patkirima taadi katutu kiyenawa praja bala gannim haraha api dannawa dream kiyana concept ekak tiyenawa social distancing mask and again dima athpesuda karaganeema adi washenne kiyen dewal haraha me thunwini eka to thamai man thanne api praja vaidya kandaya මහජන සෞඛ්‍ය නිලධාරීතුමා පීචය මහතුරාතුළු ඒ කණ්ඩායම වඩාත්ම බර යෙදුවේ පහුගිය දවස්වල මෙන්න මේ ට්‍රේස් ටෙස්ට් අයිසොලේට් ට්‍රීට් ඇන්ඩ් ක්වොරන්ටයින් කියන මෙන්න මේ කොටසට තමයි මම හිතන්නේ ඒගොල්ලන්ගේ කාලයෙන් ශ්‍රමයෙන් වැඩිපුරම බර යෙදුවේ ඊට පස්සේ හතරවෙනි එක තමයි එමම සුවගන රෝගීන්ට නිසි ප්‍රතිකාර කිරීම දැන් මේක මම රවුන්ඩ් කරේ මේක තමයි ඇත්තටම මෙතෙක්කල් වඩා බර යෙදුනේ නමුත් ඉස්සරහට සමහර විට අපිට අපි ගැන කතා කරමු ඉස්සරහට මේ කෙයා ප්‍රොවිෂන් කැලලට මට හිතෙන්නේ අපි මේ මහජන සෞඛ්‍ය එම කණ්ඩායමේ දායකත්වයේ ටිකක් මිට වැඩියෙන් ලැබෙන්නේ මේ මම එන්නම් එතෙන්ට එයි මම එහෙම කියන්නේ කියලා මම ඊළඟ මේක ඉස්සරහට යන්න කලින් පොඩි දත්ත කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි අපි දන්නවා උපුල් දිසානායක වෛද්‍යතුමා සමහන් කර පරිදි දැන් මේ අලුත් මේ ප්‍රභේදයත් එක්ක එන මේ වසංගතයේ අර ඔක්සිජන් අවශ්‍ය කරන සහ වඩා මේ තීව්‍ර රෝග තත්ත්ව පෙන්නන පිරිසගේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා ඒක අපි දන්නා කාරණා නමුත් ඒ වගේම අපි මෙන්න මේකත් ඔළුවේ තියා ගන්න ඕනි දැනට ලංකාවේ සිද්ධ වෙලා තියෙන මරණ වලින් 73%ක්ම පමණ සිද්ධ වෙලා තියෙන්නේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්කාණ්ඩයේ පුද්ගලයන් අතර. ඒ වගේම වයස අවුරුදු 30 සහ 60 අතර වයස්කාණ්ඩයේ පුද්ගලයන් අතර මරණ 25%ක් සිද්ධ වෙලා තියෙනවා. එම පුද්ගලයන්ගෙනු 83%කට යම් කිසි කෝමෝබිඩිටි එකක්, يعني කලින් පවතින රෝග තත්ත්වයක් තිබිලා තියෙනවා. දියවැඩියා වෙන්න පුළුවන්, හෘද රෝග වෙන්න පුළුවන්, ශ්වසන රෝග වෙන්න පුළුවන්, වහුවඩු රෝග වෙන්න පුළුවන්, ආදී වශයෙන් මොකක් හරි අන්ඩර්ලයින් ඩිසීස් එකක් තිබිලා තියෙනවා. ඒතර අපි දන්නවා දැනට මරණයට පත් වෙච්ච පිරිසකින් අති මහත් බහුතරය 100%ට අවුරුදු 60ට වැඩි උදවිය එහෙම නැත්නම් යම්කිසි නඩු දිවිය යම්කිසි රෝගාබාධයක් පිටිච්ච කට්ටිය. ඉතින් මේක ඉතා වැදගත් මතක තියාගන්න. එනයින් අපිට හිතන්න පුළුවන් 94-95% විතර අපිට මේ මරණ බේර ගන්න තිබ්බා කියලා මෙන්න මේ කොටස් දෙක අපි ආරක්ෂා කරගත්තා නම් කුමකෝ ක්‍රමයකට මතනේ එන්නක් කරන එකෙන් ප්‍රධාන මේ විදියක් ඒ පුද්ගලයන් ආරක්ෂා කර ගන්න එක. ඒ වගේම මතක තියා ගන්න ඕනේ අපි කේස් ෆෙටල් රේට් කියලා කියනවා. ඒ කියන්නේ
රෝගයේ 100කට හැදුනොත් කී දෙනෙක් මරණයට පත් වෙනවද කියන එක ඒක රෝගයක දරුණුකම බලන්න මයින් දැක් මේ එක නිර්ණායකයක් දැන් අපි බලවු තින් ලංකාවේ මෙතෙක් වාර්තා වූ මරණ රම් බැලුවු තින් 100ට 60 සහ ඊට උඩ කාණ්ඩය අතර බැලුවු තින් මේ කේස් ෆෙටල් රේට් එක 5.7ක් විතර වෙනවා ඒ කියන්නේ 100 දෙනෙක් හැදුනොත් 5.7ක් පමණ පුද්ගලයන් කියන 1000කට හැදුනොත් 57 දෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන් ඒක සාපේක්ෂව බැලුවු තින් 60ට අඩු වයස් කාණ්ඩයේ කණ්ඩායමට සාපේක්ෂව බැලුවු තින් ඒක 29 ගුණයක් වැඩි මේක අපේ ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ අනිත් තැන්වලත් මේ 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 මෙම ප්‍රවණතාවය අපි දකිනවා يعني වයස්ගත කාණ්ඩයේ පුද්ගලෙක් හැදුනොතින් උන් රෝගය නිසා මරණයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩි අපි මොකද මේක අපි මහජන සෞඛ්‍ය සේවකයන්ට හරි බොහොම මතක තියා ගන්න ඕනේ මෙම පුද්ගලයන් ආරක්ෂා කර ගැනීම සඳහා අපි ගතියුතු සියලු ප්‍රයත්නයන් ගන්න ඕනේ ගෙදර සිටින අපි දන්නවා අපේ ඉන්නේ मल्टी जनरेशनल फैमिलीज अभी सीएल आचील दुअलपुतालना मुणुपुर मुनपुरी भूह गमल के वाले मिगता तत्व भूम परसा मैं मेपुदल आरक्षा कर सदर पास एवागेम अभी कलिंगे मेम यम किसी कनेक्ट मुखर को मोबिलिटी का दीर्घकाल पवती रोगी आगती ओं तत्म रोगे निशा मरने पत्मे कि वेडी අපි relative risk කියන්නේ සාපේක්ෂ risk එක kidney disease තියෙනවා නම් 5 ගුණයක් පමණ අනිත් කෙනෙක්ට වැඩිය මරණයට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මොළය ආශ්‍රිතව cerebral vascular disease එකක් තියෙනවා නම් ඒත් 5 ගුණයකට ආසන්න මරණයට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒ අදිවශයෙන් අපි දක්වලා තියෙන්නේ එක එක තත්ත්වයටදී අනිත් එහෙම රෝග නැති අය පුද්ගලයන්ට සාපේක්ෂව තියෙන කෙනෙක් මරණයට පත්වීමේ හැකියාව කොච්චරද කියන එක මේක පොඩ්ඩක් අපි ඔළුවේ තියා ගන්න ඕනේ ඉස්සරහට යනකොට දැන් මම මේකේ දැන් මේ some consideration for the future කියලා එකක් අපි මේ testing strategy එක අපි දැන් testing කරන්න අපි දන්නවා අපේ රජයේ testing capacity එක තියෙන්නේ මම හිතන්නේ දවසකට 15000ක් 17000ක් පමණ ඉතුරු ටික සිද්ධ වෙන්නේ පෞද්ගලිකාංශය හරහා ඒතකොට දැන් අපි මේ අපේ තියෙන සියලුම testing capacity එක මේ කන්ටැක්ට්ස් අව ටෙස්ට් කරන්න යොදා ගත්තොතින් අපිට රෝගයේ පැතිරෙන එක පිළිබඳව ටෙස්ට් කරන්න අපිට කැපැසිටියක් ඉතුරු වෙන්නේ නැහැ. මම මේ අවස්ථාවේ කියන්න ඕනේ රජය මම හිතන්නේ සියලුම පියවර ගන්නවා අපේ ටෙස්ටිං කැපැසිටි වැඩි කරන්න. අලුත් මැෂින්ස් ගෙනහල්ලා ඊට පස්සේ ඒ වගේම තව යෝජනාවක් තිබ්බම හිතන්නේ අර පොඩි මැෂින්ස් ගෙනහල්ලා රෝහල් වලට දීලා ඒ අධ්‍යයෂෙන් ගොඩක් වැඩි පිළිවෙලක් යනවා. මම කියන්නේ දැන් තියෙන තත්ත්වය යටතේ. එතකොට අපේ ටෙස්ටිං ස්ට්‍රැටජි එක අපි ගැන අවධානය යොමු කරන්න දැනට මේ සලකා බැලමින් තියෙන දෙයක් තමයි එක්සිට් PCR එක නැතිව සති 3ක් වැනි කාලයක් කොරන්ටයින් කරලා කියලා මේ කොරන්ටයින් වෙන කට්ටියව ඩිස්චාර්ජ් කරන්න පුළුවන්ද කියන දේ මේක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඉතින් අපි මේ මේ ටෙස්ටිං කැපැසිටි ගැන කතා කරද්දී අපි ඒක ස්ට්‍රැටජිකලි ඒක අපි බොහොම මේ ක්‍රමවත්ව යොදා ගන්න ඕනේ රෝගයේ පැතිරීම හඳුනා ගන්න හැකි වෙන ආකාරය. මොකද අපි දන්නවා දැන් ගෙවල් ඇතුලේ ඉන්න පුද්ගලයන්ට කරෝතින් අනිවාර්යෙන් ගොඩක් දෙනෙක් පොසිටිව් වෙන chance එකක් තියෙනවා. ඒක අපි දන්නවා. අපිට අපිට හොයා ගන්න ඕනේ මේ සමාජයේ පැතිරෙනවාද කියලා. ඉතින් අපි random testing පැත්තට වැඩිපුර බර වෙන්නේ මේ සමහර විට සමහර දැන් work places වල testing කරනවා. ඒක ගොඩක් වෙලාවට පෞද්ගලික අංශය හරහා කරන්නේ. තව high risk transmission settings වල අපි කරනවා. තව ILI කියලා influenza like illness නැත්නම් covid like illness කියලා අපි කියනවා. කියන්නේ ශ්වසන රෝග සහිතව රෝහල් වල OPD වලට එන රෝගීන් පරීක්ෂා කරලා බලන්න. අනේ වගේ දේවල් වලින් අපිට රෝගී පැතිරීම වළක්වන්න පුළුවන් වෙනවා. ඊට වගේ ඒ වගේම තනක් තව දෙයක් තමයි අපි සලකා බලන්න ඕන more liberal use of rat කියන එක. කියන්නේ අපි දැනට rapid antigen test එක කරන්න බොහොම සීමා සහිත පුද්ගලයන් සංඛ්‍යාවකට ඒකට හේතුවක් තියෙනවා. කලින් මේ මම හිතන වෛද්‍යතුමිය කිව්වා වගේ ඒක sensitivity අඩුයි. ඒ වගේම මේක අර එතන positive predictive value කියලා. ඒ කියන්නේ අපි කනෙක්ටර් ටෙස්ට් එක කරවොතින් මේ ටෙස්ට් එක positive වුණොත් ඇත්තට මේ කෙනාට රෝගී තිබීමේ සම්භාවිතාව. දැන් මේක යම් කිසි රෝගීය අපිටම 10%කට වැඩි ප්‍රෙවලන්ස් එක අඩු තැනක කරෝතින් පොසිටිව් ප්‍රෙඩිකටිව් වැලියු එක වැඩි වීමේ හැකියාව අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ තමන් පොසිටිව් වෙලා තමන්ට රෝගේ නොතිබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් අපි කරන ක්‍රමවේදය තමයි මේ පුද්ගලයන් අපි ආයතන ගත කරනවා.
intermediate care centers වලට ගිහින් දානවා රෝග ලක්ෂණ තිබ්බ නැත්තම් රෝග ලක්ෂණ තියෙනවා නම් රෝහල් වලට යොමු කරනවා ඉතින් මෙවැනි රෝගේ නැති කෙනෙක් එවැනි තැනකට ගියොත් එතනින් මෙම පුද්ගලයාට රෝගය බෝ වෙන්න පුළුවන් දැන් අපේ ජාතික ප්‍රතිපත්තිය අනුව අපි exit PCR එකක් කරන්නේ නැහැ එතකොට මේ පුද්ගලයා ආපහු රෝගේ තියාගෙන සමාජයේ ඉමේ හැකියාවක් තියෙනවා දැන් මේක තමයි අර ඔය rapid antigen test එක ගොඩක් නිදහසේ පාවිච්චි කිරීමට විරුද්ධව තියෙන එක බාධාවක් නමුත් ඉස්සරහට දැන් කතිකාවතක් යනවා රෝග ලක්ෂණ රහිත පුද්ගලයන්ව integrated care අපි ගෙදර තියාගෙන manage කරන්න පුළුවන්ද කියන දෙයට යනවා ඉතින් එතකොට ඒ වගේ වෙලාවක මට හිතෙන්නේ මේ rapid antigen test එක මීට වැඩිය අපි වඩා බහුලව පාවිච්චි කරන්න යොදා ගතොත් විශේෂයෙන්ම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ගේ දැන් අපිට ආරංචි වෙනවා යම් යම් ප්‍රදේශවල OPD වලට රෝග ලක්ෂණ සහිත වෙන පුද්ගලයන්ගේ 30%කට 40%කට ඊට වැඩි සංඛ්‍යාවකට PCR එක පොසිටිව් වෙනවා කියලා. දැන් මේ වගේ අවස්ථාවක අපිට කිසිම බයක්සක් නැතුව මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක යොදා ගන්න පුළුවන්. මොකද මේක යොදා ගැනීම දින වැදගත්කම තමයි දැන් අපි රැපිඩ් ඇන්ටිජන් එක පොසිටිව් වුණත් මේ පුද්ගලයා ඊට පස්සේ සමාජයේ සැරිසැරීම නවත්තන්න පුළුවන්. එහෙම නොකරොත් මෙම පුද්ගලයා සමාජියත් සැරිසරනවා ගෙදරත් සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා එතකොට ගෙදරටත් මේ පුද්ගලයාගෙන් රෝගී බෝ වීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම සමාජියටත් රෝගී බෝ වීමේ හැකියාවක් තියෙනවා මම මේ වෛද්‍ය උපදේශනායක මහත්මයා කියපදී ඉතාමත්ම මේ වටන දෙයක් කිව්වේ මේ රෝගී බෝක බෝ කරනවා කියන්නේ මේ රෝගී බෝ කරන්නන් කියන ඒ ලේබල් එක අලවනවා කියන එක නෙමෙයි අපි කියන්නේ ටෙක්නිකල් දෙයක් එම පුද්ගලයාගෙන් රෝගේ බෝවීමට ඇති හැකියාව තියනවා කියන එකයි. එතන මේකත් අපි ඉස්සරහට ටිකක් සලකලා බලන්න ඕන දෙයක්. ඒ වගේම මේ අපි දැනට ඉමුනයිසේෂන් කරන්නේ ග්‍රාම නිදාරි වසම් තුරගෙන හයි රිස්ක් ගොඩක් රෝගීන් බහුලව වාර්තා වූ එම මරණ වැඩිපුර වාර්තා වූ සහ රෝගේ බහුලව පැතිරියා හැකි යයි හිතන ග්‍රාම සේවා වසම් යොදාගෙන. ඉතින් අපි immunization program එක තියෙනවා පරමාර්ථ දෙක එකක් තමයි මරණය වළක්වා ගැනීම මරණ සහ වඩා උග්‍ර රෝගී තත්ත්ව වළක්වා ගැනීම දෙවෙනි එක තමයි රෝගේ පැතිරීම වළක්වා ගැනීම එතකොට දැන් අපි මේ අපේ priority groups අපි තෝර ගන්නකොට මේ දේවල් පොඩක් ඔලුවේ තියාගෙන කරොත් හොඳයි දැන් අපි 30ට වැඩියෙන් සියලු දෙනාම vaccinate කරන්න කියලා තියෙන දැනට තියෙන ජාතික දැන් මේ වැඩි පිළිවෙලේ අනුව එතකොට දැන් අපි මේ වෙලාවේදී අපිට අර මම කිව්ව අර මේ හයි රිස්ක් ගෲප්ස් ඒ කියන්නේ රෝග ලක්ෂණ තියෙන පුද්ගලයන් සහ හැටිට වැඩි පුද්ගලයන් විතරක් වැක්සිනේට් කරන්න හැකියාවක් නැහැ දැන් තියෙන ප්‍රතිපත්තිය අනුව නමුත් අපි මෙතෙන්දි කළ යුත්තේ මේ ප්‍රතිපත්තිය තුළ මෙම රෝග යම්කිසි අන්ඩර්ලයින් ඉල්නෙසස් කොමෝබිඩිටිස් තියෙන පුද්ගලයන් කොහොම හරි අවිල්ල වැක්සිනේට් කරගන්න කියන එක අපි පුළුවන් තරම් ඒගොල්ලන්ව ධෛර්යමත් කරන්න ඕනේ වගේම හැරට වැඩි පුද්ගලයන් ඉන්නවා සමහර වෙන අපි දන්නවා ගෙවල් වුණා බෙඩ් රීඩින් කට්ටිය ගොඩක් ඇඳන් වලට වෙලා ඉන්න මේ ඇවිද ගන්න බැරි රෝද පුටු අවශ්‍ය කරන ආදි වශයෙන් ඉදරවල වල ඉන්න වයස්ගත පුද්ගලයන්. ඉතින් ඒ පුද්ගලයන්වත් කොහොම හරි ගෙනාලා මේ වැක්සිනේට් කරගන්න අපි ක්‍රමවේදයක් හදා ගන්න මොකද මම අර කලින් පෙන්වු පරිදි මරණ බහුලව සිද්ධවන්නේ යන්නේ මේ පුද්ගලයන් අතර. ඊට පස්සේ ඊළඟ එකයි පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න වෙයි ඉන්ටග්‍රේටඩ් මැනේජ්මන්ට් ඔෆ් patients at their own home. දැන් මේක අපි දන්නවා දැනටමත් අපි මේ අපි දන්නවා අපේ රෝහල් පද්ධතියේ ධාරිතාවය ආසන වෙමින් තියෙන්නේ අපි ප්‍රාර්ථනා කරනවා මම ඇහෙනවද ඇහෙනවා පොඩි ඩිස්ටර්බන්ස් එකක් වුණා නමුත් ඇහෙනවා කියන්න හරි හරි ඔකේ මේ අපේ රෝහල් පද්ධතිය මේ ධාරිතාවය කිට්ටු කරමින් ඉන්නේ අපි ප්‍රාර්ථනා කරනවා මේක මෙහෙම වෙන්නේ නැතුව ඉස්සරහට පල්ලෙහාට වැටේ කියලා නමුත් අපි අපි හැමදෙස්ම සූදානම්ින් සිටින්න ඕන we have to be prepared planning and preparedness is all about public health මම හිතන්නේ කියන එකක් ඕක එතකොට දැන් මොකක් හරි වෙලා රෝගීන් ඉතාම බහුල ලෙස වැඩි වුණොත්ින් රෝග ලක්ෂණ නොපෙන්වන කියන්නේ අවදාන රහිත underlying diseases නැති අපිට ගෙදරක තියාගෙන manage කරන්න පුළුවන් කියලා මේ සෑහෙන විශ්වාසයක් තියෙන රෝගීන් ගෙදර තියාගෙන manage කරන system එකක් තමයි මේ integrated management of patients at their own homes කියන සංකල්පය දැනට ඒක පයිලට් කරගෙන යනවා මේ කලුතර දිස්ත්‍රික්කයක MOH එකක එන්නේ එතකොට තමයි මම කියුවේ මන්නේ මේ appropriate clinical care කියන කැලලට අපේ මේ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායමේ සහභාගීත්වය මිටදී චුට්ටක් වැඩිපුර ඕනේ මේ කියලා මම එකෙන් කියන්නේ
ඒගොල්ලන්ට කියලා ගෙදර වලට කියලා බෙහෙත් කරන්න කියලා මමකට එන්නම් කොතනටද එක වැදගත් වෙන්නේ කියන එක මම පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න හොඳයි මට හිතෙන්නේ දැන් සංකල්පයක් වශයෙන් ගත්තොතින් අපි මම පොඩි ඩයග්‍රෑම් එකකට මේක දාන්න උත්සාහ කරා අපි දැන් PCR රැට් ටෙස්ට් එකක් හරි කරපුවාම ඉස්සෙල්ලාම කරන්නේ දැන් අපි දැනුත් ඒ දේ වෙනවා මම හිතන්නේ අපි නොඑක් ක්‍රම වලින් අපි දැනගන්නවා රෝගීන් මේ පොසිටිව් කියලා එක්ක අපිට ලැබ්ස් වලින් දන්නවනවා නැත්නම් පීබ්ල යුනිට් එකෙන් දන්නවනවා නැත්නම් රෝගියා දන්නවනවා එහෙම නැත්නම් දැන් අපි ලිස්ට් එකක් ඇවිත්ින් ලැබ් එකට ඒ ලැබ් එකෙන් ආපහු ඒ කොයි වෙ ක්‍රමයකට හරි මේ රෝගියෙක් කියලා දැනගත්තට පස්සේ දැනට අපේ MOH ටීම් එක ඒ කියන්නේ PCM හතුරු විශේෂයෙන්ම මේ ගෙවල් වලට ගිහිල්ලා මේ ඇසස්මන්ට් එකක් කරනවා එතකොට දැන් මෙතෙන්දි වෙන්නේ මේ ඇසස්මන්ට් එකේදී ක්‍රයිටීරියා ලිස්ට් එකක් දෙනවා मैनेज करोगियाण underlying disease anuwa saha tawat criteria kipayak tiyena etakota ya me remote assessment ekata suitable kiyala balanawa remote assessment kiyanne telephone call ekak margen dinapata eka kandayamak me putgalayanma contact karala phone pilwen soya balanawa ether me kandayama aniwaryenma me MOH eka kandayama nemi eka matak kiya ganna den kalabala wenna epa me karya man hitanne me MOH team ekata me संबंध कल दिन पता ඒ ප්‍රශ්න අහලා බලනවා ඒ මොකක් හරි අහන ප්‍රශ්නෙට මේ එක ෆ්ලැග් එකක් හරි යස් කියලා આવුතින් කෙලින්ම එම රෝගියාව නැවතත් මේ ඇඩ්මිට් කරනවා රෝහලකට නැත්නම් මේ මුල් අවස්ථාවේ තියෙන ඉතලේ අර මුලින්ම ක්‍රයිටීරියා වලට නැහැ කියලා આવුතින් එකකට හරි නැහැ කියලා આવුතින් ඒ දැන් කරන පරිදි එම රෝගියාව රෝහලට අත්පත් කරනවා දැන් මේක තමයි ඉන්ටිග්‍රේටඩ් මැනේජ්මන්ට් ඔෆ් කොවිඩ් ඩයග්නොස් පේෂන්ට්ස් කියලා දැන් පයිලට් කරගෙන යන්නේ කළුතර දිස්ත්‍රික්කයේ දැන් මේක නම් रोगे बोकरा प्रश्न उना प्रजा सौख्य कंडिग्मेशन अड़ुंग सहयोगी उत्साह मानुषी वशी नरक रोगीपत्म प्रवेश इम्यूनाइजेशन प्रोग्राम वैक्सीन बेदला इम्यूनाइजेशन प्रोग्राम का प्लान करने को हरिम पारिश्रम हरिम क्रमानुकूल मन दिलीपिलाधारी महात्म दिलधारी महत्व सहयोगी अरगेन गमेन प्रजा खंड सहयोगी अरगेन मन दज मटमें एक सहयोगी सौख्य नवन महिला सहयोगी लबादेन बेडपिटेन पारधि आक्रमिक नोवन पारधि स्मूथली
යන විදියට එක plan කරගන්න කියන ඉල්ලීම මම ඉල්ලා හිටනවා ඉතල දැන් ඉතල අර දැන් වැක්සිනේට් නොකර මුලින් වැක්සිනේෂන් කරපු නැති මේ ප්‍රදේශවල කට්ටියට විශේෂයෙන් මේ අත්දැකීම ලබා ගන්න ඒ මේ පිය අපි මේ ඇඩ්වයිස් ගන්න පුළුවන් කරපු කට්ටියන්ගේ කතා කරලා මේ එතන ලේඅවුට් එක පවා ඉතා වැදගත්. දැන් අපි දන්නවා බොටල් එක කියන්නේ හැමතිස්සෙම රෙජිස්ටර් කරන තැන. වැක්සිනේ ගන්න තැනින් නෙමෙයි. ඒතර කොහෙදන්ද පොලිම ඇති වෙන්නේ. ඉතින් පොඩි පොඩි දේවල්ට අවධානය යොමු කළා. ඒක හරියට හොඳට ලස්සන්ට ස්මූත්ලි plan කරලා කරගන්න කියන එක මම මේ ඉල්ලීම කරන්න කැමතියි. අනිත් එක තමයි මම අර මේ උපදේශනායක මහත්මයා කියපු කාරණා ටයිම් අසරයක් වෙන්න. දැන් ගොඩක් වෙලාවට මේ දැන් අපි දන්නවා එක හංගන්න දෙයක් නෙමෙයි රෝහලකට යොමු කරගන්න බැරුව බොහෝ වෙලාවට දවස් කීපයක් මේ රෝගීන් ගෙදර රැඳී ඉන්නවා ප්‍රමාදයක් තියෙනවා දැන් නම් ඒ ප්‍රමාද ටික ටික අඩු වෙගෙන යන්නේ නමුත් මෙම ප්‍රමාදයක් ඇත්තටම මේ ඇඩ්‍රස් වෙනවා මේ ඉන්ටිග්‍රේටඩ් මැනේජ්මන්ට් එකේ මොකද අපි යවන්න තීරණය කරත් මේ රෝහලකට ඒ යවන්න ගත වෙන කාලය තුලත් අපිට මේ communication link එක හරහා අපිට උට උපදෙස් ලබා දෙන්න පුළුවන්. අපි දැනට කරන්න තියෙන්නේ අපි මතක තියා ගන්න ඕන රෝගය උත්සන්න වෙනකන් ඉදර ඉන්නේ නැතුව ශ්වසන අපහසුතාවයක් පැවතුනොතින් වහාම එදා අපේ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම දැනුවත් කරලා පීචය මහතුරු දැනුවත් කරලා එමෝජ් මහතුරු දැනුවත් කරලා වහාම රෝහලක් වෙත යොමු කරවා ගත යුතුයි කියන පණිවිඩය අපි දෙන්න මොකද මේ system delay so මේ level 1 delay එක තමයි ගොඩක් වෙලාවට බලපාලා තියෙන්නේ යම් අවස්ථාවල අපි දකිනවා මේ මරණය ඇති වීමට පුදුර වහලට ඉන්නකොට මෙම රෝගීන් අමාර වැඩි සමහර විට. ඉතින් මට කියන්න ඕනකම තිබ්බා අනිත් එක තමයි අපි අර preparedness කියන එක. දැන් අපි vaccine program එකේදී වෙන්න පුළුවන්. දැන් අපි දැන් ස්ථාන කීපයක් දැක්ක යම් යම් අපි බලාපොරොත්තු නොවූ සිද්ධීන් සිද්ධ වෙනවා මම දන්නවා. උගලන්ට ලොකු පීඩනයක් එනවා නොඑක් පැතිවලින් මේවා කරන්න ගියාම ඒ පිටන වලට මුහුණ දෙමින් තමයි කරන්න වෙන්නේ. ඉතින් අපි අර emergency preparedness කියන එක අපි තාම වැදගත්. අපි ඒක කලින් මම දන්නා ඔහුලන් ඒක කරනවා. නමුත් මීට වඩා හොඳින් ඒක සූදානම් වෙලා ඉන්න හැම දෙයකදීම. අපි දැන් ගොඩක් එකතනක cases ගොඩාක් වාර්තා වුණොත් මොකද කරන්නේ? දැනටමත් plan තියෙනවා මම දන්නවා. නමුත් අපි තා චුට්ටක් මේ ගැන මොකද අපි යම් යම් අවස්ථා වල දැකලා තියෙනවා දේවල් ටිකක් අපි ලිවෙලට වෙන වෙලාවල් ඒ ගොඩක් වෙලාවට ඒ බලාපොරොත්තු රහිත वैद्य विशेषज्ञ अलगट आमंत्रण वैद्य आनंद जयलाल නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දන්ත සේවය ඇක්චුලි තිමනම් මේ වෛද්‍ය ආනන්ද ජලල් තමයි මට කිව්වේ අපි මේක ලැහැස්ති කරමු මේ අපේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කියලා මොකද සබරගමුව දිස්ත්‍රික්කයේ මේ මහත්මයා යටතේ PHI ලා කොටසක් ඉන්නවා කියලා ඒගොල්ලන්ට ඒ අවධානය යොමු කරමු කියන එකයි මේ මහත්මයා කිව්වේ ඉතින් මම දැන් වෛද්‍ය ආනන්ද ජයලාල්ට තමුන්ට කියන්න තියෙන දේ පොඩ්ඩක් කියන්න ආමන්ත්‍රණය කරන්න කියලා ආරාධනා කරනවා. ඩොක්ටර් ජයලාල් ඉන්නවද? ඉන්නව දැක්ක නෑ. ඩොක්ටර් ජයලාල් නෑ වගේ. මං හිතන්නේ අපි සාකච්ඡාව එතනින් දැන් ඉදිරියට ගෙනියමු. මං හිතන්නේ මේ පුළුවන් අපිට දැන් මේ ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න වලට අපිට අවශ්‍ය ඒ උත්තර අපගේ සම්පත්දායකත්වය විසින් අපිට ලබා දෙවි. මට කියන්න මේ මං හිතන්නේ මගේ මේ ප්‍රශ්නයට වෛද්‍ය උපුල් දිසානායකට කියන්න පුළුවන් වෙයි මේ පුද්ගලිකව පල්ස් ඔක්සිමීටර් භාවිතය අපි ගෙදර තියාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් පල්ස් ඔක්සිමීටර්ස් ගෙවල් වල තනියෙන් භාවිතා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒව රෝහල් වලට ආවහම විතරක් භාවිතා කරන්න ඕනද මේ සම්බන්ධව වචනයක් කියන්න පුළුවන්ද කියලා මං කැමතියි අහන්න. මැඩම් බොහොම ස්තුතියි. දැන් මෙතන තියෙන පල්ස් ඔක්සිමීටර් එක දැන් අපි රෝහලේ පවා මේ රෝගීන්ගේ ඉන්න වාට්ටුවල අපි අර ලොකු පල්ස් ඔක්සිමීටරට වැඩිය කුඩා මේ අර ෆින්ගර් ටිප් පල්ස් ඔක්සිමීටර් එක තියෙනවා පාවිච්චි කරන්නේ
ඒක මොකද ඒ කියන්නේ ලෙකෙට ඉල්ලාගෙන ඉල්ලාකට වරෙන් යන පුළුවන් සහ අපි හිතනවා නිවැරදි කියලා සමහරලාට අපි අර වෙනත් පල්ස් ඔක්සිමීටරයක ලොකු මල්ටි පැරාමීටරයක් එක්ක දාලා බලනක හරිද කියලා. ඉතින් මේ ඒක නිවැරදි කියලා අපි හිතනවා ප්‍රධාන වශයෙන් මේක නිවැරදි නිවැරදි කියලා බලාගෙන බලන ගෙදරක පාවිච්චි කරනකොට නිරෝගී කියන වල දාලා බැලුවාම ඒක සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ 97ක් 100ක් අතර වගේ තියෙන්නේ. ඒතන ගෙදර කෙනෙක්ගේ දාලා බලනකොට ඒක 97යි 100යි අතර තියෙනවා නම් මේ රෝගියාගේ දාලා බලනකොට ඒක ඒක නිවැරදි දත්ත ඒක දෙනවා කියලා අපි හිතන්න පුළුවන්. මෙතන තියෙන එකම ප්‍රශ්නේ පල්ස් ඔක්සිමීටර්ස් දැන් ටිකක් වෙනස් වෙලා අඩුයි. ඒක තමයි ප්‍රශ්නේ වෙන්න තියෙන්නේ. මේ මට මේ තව කියන්න පුළුවන් ද වෛද්‍ය අතුල ලියන පතරණ මහත්මට මම දන්නවා මේ අර පයිලට් ප්‍රොජෙක්ට් එකක් ගියා කලුතර රෝගීන් රෝග ලක්ෂණ නොමැති රෝගීන් ගෙවල් වල බලා ගන්න එක සම්බන්ධව ඒක තවදුරටත් අමාත්‍යාංශය මගෙන් ඉදිරියට ගෙනියනවාද නැත්නම් ඒ පයිලට් ප්‍රොජෙක්ට් එක මත මේක සේරම රෝග ලක්ෂණ නොමැති අය මේ අන්තර් මධ්‍යස්ථාන වලට රැගෙන යාවේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ නැහැ මම ඇත්තටම පයිලට් ප්‍රොජෙක්ට් එක දැනට යනවා ඒක මේ ඒක තාම ඒකේ මේ මේ තීරණයක් ඇවිල්ලා නැහැ පයිලට් ප්‍රොජෙක්ට් එක සාර්ථක නම් බොහෝ වෙලාවට ඒකට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ දැන් කොහොමටත් රෝගීන් ඉතා විශාල ලෙස වැඩි වෙන තත්ත්වයක් ආවොත් අපි අර ප්‍රෙපෙයාර්ඩ්නස් කියලා කිව්වේ කන්නුන ඇත්තටම ආවොත් මම වෙන කරන්න දෙයක් නැති වෙනවා මම හිතනවා එහෙම දෙයක් වෙන එකක් නැති වෙයි කියලා නමුත් ඒකට සූදානම් වීමක් හැටියට තමයි මේ පයිලට් ප්‍රොජෙක්ට් එක කරන්නේ මොකද ඒකෙන් තව වාසියක් එනවා දැන් අපිට ඒ සෙන්ටර්ස් වලට දැන් ගිහිලා අනවශ්‍ය විදිහට අපි එකක් අපේ මේ මේ රිසෝර්සස් එකට වේදම් වෙනවා මිනිසුන් කියන්නේ කාර්යභාරයක් කරන්න කාලය ශ්‍රමය වැය වෙනවා ඒව ඉතුරු කර ගන්න පුළුවන් කැපැත්තකින් අනිත් පැත්තෙන් එතකොට ඒ නිසා අවශ්‍ය කරන රෝගීන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ටික ලබා දෙන්න අපේ රෝහල් පද්ධතියෙම වෛද්‍ය කණ්ඩායමට හැකියාව ලැබෙනවා ඒ දෙක තමයි මම අනිත් එක මම අර කිව්ව දේ අපිට දැන් අර PCR මේ මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක උනත් මිටඩී ලිබරලි පාවිච්චි කරලා එතකොට බැරි වෙලා හරි ෆෝල්ස් පොසිටිව් උනත් එයාව අපි යවන්න ගෙදරටම න්යාපහු රෝග ලක්ෂණ නැත්තම් එතකොට රිස්ක් එකක් නැහැ එයා සෙන්ටර් එකෙන් බෝක් කරගෙන ආපහු එනවා කියන්නේ ඒ වගේ වාසි ගොඩක් තියෙනවා ඒ දේ කරන්න පුළුවන් නම් ඉස්සරහට මම හිතන්නේ හොඳම ක්‍රමයේ තමයි සියලු දෙනාම ඉන්ස්ටිටියුෂනලයිස් කරන එක නමුත් ඒක ප්‍රායෝගිකව කරන්න බැරි තත්ත්වයක් ඇතිදී නෙක්ස්ට් බෙස්ට් එක හැටියට මේකට යොමු වෙන්න සිද්ධ වෙයි කියලා මට හිතෙන්නේ දැනට ඒක මේ ඉවර කළා නැමෙන මේ පයිලට් එක යනවා දැනට එතකොට ඒ ක්‍රියාදාමයේ අපි දැන් පයිලට් කරන එකේ ගෙදර රෝගියා ඉන්නකොට කාර්ය මණ්ඩලය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගෙදරට ගිහිලා ඒ රෝගින්ව බලනවද නැත්නම් ටෙලිෆෝන් එකෙන් විතරක් බලනවද ඒක අවස්ථාවකවත් කාර්ය මණ්ඩලයක් ගෙදරට ගිහිලා බලනවද මේ රෝගියාව මම දැන් මුලින්ම ඩයග්නෝස් කරන වෙලාවේදී මුලින්ම ඩයග්නෝස් කරන කරපු වෙලාවේදී ඇසෙස්මන්ට් එකට අපි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යනවා ගිහිල්ලා ඒ රෝගියාගේ ඒ වෙලාවේ තියෙන රෝග ලක්ෂණ මේ සිම්ප්ටම් සයින්ස් මොනවාද කියලා බලලා ඊට පස්සේ රෝගියාගේ වෙන රිස්ක් ෆැක්ටර්ස් අන්ඩර්ලයින් ඩිසීසස් තියෙනවද කියලා බලලා සව සෝෂියෝ මේ ඉකොනොමික් ෆැක්ටර්ස් ඒවා සලකලා බලලා දැන් ගෙදර මේ තත්ත්වය බලන්න ඕනේ මැඩම් දැන් ගෙදර වෙන ඉන්න කට්ටිය කවුද වෙන මේ අන්වැක්සිනේටඩ් වෙන රෝගීන් ඉන්නවද වයස කටි ඒව ඔක්කොම සලකලා බලලා තමයි තීරණය කරන්නේ මේ රෝගියා එහෙම ඩිස්ටන්ට් මොනිටරින් වලට සුදුසුයිද කියලා. ඔව්. ඒක මුල් අවස්ථාවේ යවෙනවා. ඊට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් දිනපතා ස්ක්‍රීන් කරලා බලලා ප්‍රශ්නයක් වුණත් වහාම එම රෝගියාව රෝහලක් වෙදී යොමු කරන්න. ඒක තමයි plan එක. මම මට වෛද්‍ය පොල්දසනායක මහත්මයාගේ කතාව මිස් වුණා. මට දැනගන්න කැමතියි දැන් අලුතෙන් රිවයිස් ගයිඩ්ලයින් එකක් ඇවිල්ලා තියෙනවා පපිරාටුවට අමතරව අලුතෙන් මොනවද මේකට ඇතුළත් වෙන්නේ කියන එක. මැඩම් මේක මේ විශේෂයෙන් මම හිතන්නේ ඇතුල් වෙලා නැහැ ලොකු දේවල් අපි දකින්න දෙයක් තමයි අර මට හිතෙන්නේ අපේ ලැක්ටේට් ප්‍රමාණය වැඩි නම් 2 වලට වඩා මේක හයි රිස්ක් හැටියට ගණන් ගන්න කියලා කියලා තියෙනවා. प्रतीकार
අලුතෙන් ඖෂධමකුත් තියෙනවා ඖෂධමකුත් නෑ මැඩම් ඖෂධ දැන්ට දැන් ලංකාවේ දැන්ට අපි ඒ කියන්නේ අපේ ප්‍රතිකාර වලට ගන්න විශේෂ ප්‍රධාන ඖෂධ තුන හතරයි තියෙන්නේ කියන්නේ ඔක්සිජන් ඔක්සිජන් දෙන්නේ 94ට වඩා ඉහළට ඔක්සිජන් තියාගන්න දෙවනි එක ඒක දෙන්නේ කොහොමද කියන එක ඒ ඒ ලෝගයක් තියෙන අණුව තීරණය වෙනවා දෙවනි එක තමයි ඩෙක්සමෙතසෝන් ඩෙක්සමෙතසෝන් 6 mg කියන්නේ මේක ඉන්ජෙක්ෂන් නික්ෂේපණය හැටියට හරි මුඛයෙන් හරි දෙන්න පුළුවන් ඒක දෙකේ වෙනසක් නැහැ බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් ඇන්ටිබයොටික්ක් සාමාන්‍යයෙන් අපි හිතන්නේ කෙප්‍රැක්සෝන් උදේවස 1 gram දෙනවා සහ ඉනොක්සිපාරින් ලීකටි හේ මලක්වන්න දෙන බෙහෙත ඉනොක්සිපාරින් දෙනවා ඒක ටිකක් මේ මොඩරේට් ඩිසීස් ද සිවියර් ඩිසීස් ද මත ඉනොක්සිපාරින් ඩෝස් එක වෙනස් වෙනවා එකක් හාෆ් ඩෝස් අනිත් ෆුල් ඩෝස් දෙනවා ඔය ක්‍රයි අපිට ප්‍රතිකාර හැකියිට ඒ කියන්නේ හැමෝටම දෙන්න පුළුවන් දේවල් තියෙන්නේ ප්‍රධාන වශයෙන් කියන්න තියෙන කොවිඩ් පොසිටිව් වූ පමණින් අපි කිසිම එක්කෙනෙකුට අලුතෙන් නියමක් ඇති කරන්නේ නැහැ දැන් අපේ වාට්ටුවල ඉන්න අර ඔක්සිජන් අඩු නොවුණු කිසිම දෙයකට අපි කොවිඩ් බින් වලින් වශයෙන් මෙලම ප්‍රතිකාරයක් අවශ්‍ය කරන්නේ කිසිම දෙයක් ඒගොල්ලන්ට දෙන්නේ නැහැ ඒගොල්ලන්ට පැරසිටමෝල් දීම සහ සිම්ප්ටොමැටික් ප්‍රතිකාර කිරීම පමණයි කරන්නේ දැන් අපි එනොක්සපාරින් සාමාන්‍යයෙන් දෙන්නේ selected high risk patients අතේ එදිනෙදා ජීවිතයේදී දැන් කෝවිඩ් patients අගේ එහෙම ඒ කියන්නේ රෝගියාගේ criteria විතර යනවාද නැත්නම් කෝවිඩ් වල මේ තීව්‍රතාවය මත යනවාද කෝවිඩ් වල තීව්‍රතාවය මත ඒ කියන්නේ දැන් කෝවිඩ් ඒ කියන්නේ ලෙඩ අපි හරි කතා කරමු moderate risk high risk කියලා moderate risk නම් සාමාන්‍ය මනුස්සයෙක් අපි දෙන්නේ 40 mg once a day high risk no 40 mg twice a day මට අනිත් මේ දැනගන්න ඕනේ මේ රැට් එක දැන් අපි කොස්ට් එකත් අඩුයි මේකේ සෙන්සිටිවිටි වල ප්‍රශ්නයක් තියෙන විදිය මම දන්නවා නමුත් ඒක දැන් අපිට ගොඩක් සමාජයේ රෝගීන් වැඩි වුණොත් ඒකේ ප්‍රයෝජනයක් තියෙනවනේ දැන් ඒ රැට් එක මේ අපිට වෛද්‍යවරුම කරන්න ඕනද එහෙම නැත්නම් අපිට සෞඛ්‍ය පරීක්ෂක මහත්වරු යොදලා කරන්න පුළුවන්ද මැඩම් රැට් එක පිළිබඳව රෝහල් වල අපේ තියෙන දේ රැට් එක පොසිටිව් වෙනා ගොඩ දෙනෙක්ගේ නමුත් සමහර මේ රෝග ලක්ෂණ තියෙන අය ඉන්නවා කෙලින්ම මේක අපි කොවිඩ් රෝගියෙක් බව සායනිකව අඳුනා ගන්නවා ඒ සායනික අඳුනා ගන්න සමහර අයගේ රැට් එක නෙගටිව් ඒක අපි දිගින් දිගට PCR කරපුවම සමහර තුන්වෙනි හතරවෙනි දවසේදී PCR එක පොසිටිව් වෙනවා මොකද දැන් ඔය දෙකේම සෙන්සිටිවිටි වල ප්‍රශ්නයක් තියෙනවානේ ोहलोलने ඒයි අපි ළමයි දැන්ට මුත්‍රා කරලා බෝතල් එකක් බලා බලා ගන්නවා නේ පොසිටිව් නෙගටිව්ද කියලා ඒ වගේ සුළු පරීක්ෂණයක් මේක ඔව් දුල්මිනි මේ ඒක අනුමත වෙන්නේ කාටද මැඩම් රැට් ඇත්තටම කරනවා මේ ෆීල්ඩ් එකේ MLTs ලා තමයි ඒගොල්ලන් ෆීල්ඩ් එකේ කරන්නේ හැබැයි MOH සුපර්වයිස් කරද්දී ඔව් ඒක තමයි ෆීල්ඩ් එකේ කරන්නේ හොස්පිටල් එකේ නම් හොස්පිටල් සෙටප් එකේ නම් ඩොක්ටර් කන්සල්ටන්ට් මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් ඉන්නවනේ හුඟක් වෙලාවට ඒ සෙටප් එකේ කන්සල්ටන්ට් මයික්‍රෝබයොලොජිස්ට් සුපර්වයිස් කරනවා ෆීල්ඩ් එකේ MOH කේ සුපර්විෂන් එකට තේ තමයි කරන්නේ හැබැයි MLTs එක කරන්න පුළුවන් තව මේ ඔයා කියන්න CT වැලියු එකයි මේ එකේ ඉන්ෆෙක්ටිවිටි එකයි ගැන රිලේෂන්ෂිප් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔව් ඔව් මැඩම් මැඩම් CT වැලියු කියන එක ඇත්තටම WHO ගයිඩ්ලයින් එකේම කියලා තියෙනවා ඉන්ෆෙක්ෂස්නස් ඔෆ් පේෂන්ට් එක කෝරිලේට් කරන්න එපා සහ කෝරිලේට් කරන්න බෑ කියලා හේතුව තමයි CT වැලියු එක චේන්ජ් වෙනවා ඒ ඒ කිට් එක අනුව අපි ඒ සාම්පල් එක අනුව සාම්පල් ගත්ත එක අනුව ට්‍රාන්ස්පෝර්ට් එක අනුව එතකොට ගොඩාක් ෆැක්ටර්ස් මත CT වැලියු එක චේන්ජ් වෙනවා එතකොට ඒ CT වැලියු එකෙන් අපිට ඒ පේෂන්ට් ගේ ඒ ඉන්ෆෙක්ෂස්නස් එක හරියටම කෝරිලේට් කරන්න බෑ ඒ වුණාට අපිට ක්ලිනිකලි පොඩි
ඩියා එකක් ගන්න පුළුවන් අපි දැන් CT high value එක කියන්නේ low value එකක් තියෙනවා නම් patient highly infectious කියලා අපිට කියන්න පුළුවන් හැබැයි ඒක අර නීතියක් විදියට කොහෙම වෙලාවකවත් ඒක correlate කරන්න එපා කියලා තමයි තියෙන්නේ ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඔව් පොඩ්ඩක් අපි දැන් ඒ කියන්නේ කවුද කතා කරන්න කියලා කියන්නකෝ හලෝ මම අතුල අතුල කතා කරන්නේ ट्रेंड එහෙම අපි ඇත්තටම එහෙම නොටිස් කරලා තියෙනවා දැන් මේ third wave එකත් එක්ක ගොඩාක් පොසිටිව් වෙන patients ලා වැඩි low CT values තමයි මේ වලින් තමයි පොසිටිව් වෙන්නේ earlier අපි එහෙම දැක්කේ නැහැ second wave එකේ first wave එකේ එහෙම අපිට කියන්න පුළුවන් අර general idea එකක් ඒ උනට guideline එකකට වගේ අපිට ඒ CT value එකයි patient ගේ infectiousness එකයි ඒ වගේ දේවල් අතුල් කරන්න බෑ මොකද ඒක ගොඩක් multifactorial ගොඩක් factors අනුව වෙනස් වෙන හින්දා ඉන්නට අපිට ජෙනරල් අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි දන්නවා CT 14 9 වගේ වුණොත් අනිවාර්යයෙන් patient highly infectious කියලා. I think you're breaking. Hello, yeah. Hello. Okay. අතුල කියා කතා කරන්න ඕනද? හරි. මේ මම තව දුල්මිනගෙන් අහන්න කැමති. දැන් ඕගොල්ලෝ රසායනාගාර පැත්තෙන් අතුරට කතා කරන්න ඕනද? ඔව් රසායනාගාර පැත්තෙන් දැන් අපි යම් කිසි මේ මේ දැන් රටක් විදිහට අපි දැන් සංචරණ සීමා දැන් දව දින 10ක් විතර තිස්සේ 10කට වැඩි දැන් දවස් සාමාන්‍ය ආකාරයකට සංචරණ සීමා පනවලා දවස් 10කට වැඩි වගේ පොඩ්ඩක් ඒකේ අනුව ඕගලන්ට රසායනාගාරවල පොසිටිව් රේට් එකේ අඩුවීමක් එහෙම හැංගෙනවද නැත්නම් අපේ ඉස්සලා ගන්නටම තියනවද මැඩම් ඒක කරන මම හිතන්නේ too early to comment හැබැයි ස්ටැටික් වගේ කියලා නම් කියන්න පුළුවන් අර අර වැඩි වෙන එක ඔව් නෑ එච්චරයි කියන්න පුළුවන් ඔව් එච්චරයි වැඩිමක් නෑ කියන එකනේ ඒ කියන්නේ කොහේ පොසිටිව් අපේ හයි පොසිටිව් රේට් අපේ පොසිටිව් රේට් එක 3000 ප්ලස් තිබුණා මැඩම් 3200 ගන්න ඒ කියන්නේ අපි මේ මෙච්චර දවසක තිබුණු ගානම දැන්ටත් තියෙනවා ස්ටැටික් වගේ තමයි තියෙන්නේ මං හිතන්නේ තාම නම් හරි තව මේ අපිට චුට්ටක් කතා කරන්න පුළුවන්ද මේ මේ මැරුණහම PCR පරීක්ෂණයක් කරන එක ගැන බඩි එකේ PCR පරීක්ෂණයක් කරන එක ගැන ඒක ගැන කතා කරන්න පුළුවන් විද්වතෙක් ප්‍රශ්නයක් තියෙනවා මේ To Dr. Atula, could we stop checking family members of positives? Madam, මේක මගේ ප්‍රශ්නයක්. මොකද දැන් අපි මේ දැන් ෆැමිලි එකක් ගත්තාම අපි දකිනවා දැන් ස්පිරිතාලේ එනකොට නම් එයාගේ ෆැමිලි එකේ දැන් සමහර ගුරු තරංග එනවා ලෙඩාව ඒගොල්ලොත් පොසිටිව්. එතකොට අපි අපි ගත්තොත් දැන් මේ ෆැමිලි එක පස් දිනක හිටියා කියලා මු හිතමු. ඔය ෆැමිලි එකේ පස් දිනාම අපිට හිතෙනවා පොසිටිව් ඇති. මොකද පොසිටිව් වුණත් නැතත් මේ මිනිස්සයා ගෙදර කරලා තිබුණොත් ඉතුරු දවස් 21 අපිට කොහොමද එයා ගෙදර ඉන්නවන්නේ ඕනේනේ. එතන අපිට මේ තව 5 දිනකගේ PCR කරන එක ඉතුරු කර ගන්න පුළුවන් වෙනත් යුතු තැනකට යවන්න. මේක ගැන එපිඩිමියොලොජි මොකද හිතන්නේ? අතුල මං හිතන්නේ මේ disconnect වුණාද දන්නේ නැහැ. මගේ line එක පොඩ්ඩක් break කරනවා. ආයිට්. දැන් ඇහෙනවද ඔයාට? දැන් මම ඇහෙනවා මම. ඔයාට මේ ડોක්ටර් කෝල් දිසානාගේ ප්‍රශ්නේ ඇහුණාද? මට කැඩි කැඩි මනේ මහොනේ I can rephrase පොඩ්ඩක් ආයෙසර කියන ප්‍රශ්නම සර් පොඩ්ඩක් එයාට දැනගන්න ඕන දැන් රෝගියෙක් ගෙනකොට රෝගියත් එක්ක එන දැන් පුතා කියලා හිතන්නක පුතා සාමාන්‍යයෙන් පොසිටිව්ලු. ඉතින් දැන් ඒ ගෙදර ඉන්න කට්ටිය සේරමලා පොසිටිව් කියනවා අපි දන්නවනේ ඉතින් ওই පස් දෙනා පොසිටිව් ඇති කියලා. ඉතින් ඒකේ PCR නොකර ඒගොල්ලන්ව අයිසොලේට් කරන්න එහෙම අදහසක් එහෙම දුන්නොත් අමාත්‍යංශයට ඉතර PCR පහක් ඉතුරු වෙනවනේ ගෙදර පස් දෙනෙක් හිටියානම් ඒක ගැන මොන වගේ හැඟීමක් එයිද කියලා. ඔව් මම දැන් ඒක කන්සිඩර් කරගෙන යනවා. ඔව්. දැන් අපි දැන් එක්සිට් ගෙදර ඉන්න කට්ටියට මොකද අපේ මනම් PCR කැපැසිටි
ඇත්තේ ගොඩාක් යන්නේ මම හිතන්නේ 80ක් 90ක් යන්නේ මම හිතන්නේ ওই කන්ටැක්ට්ස් වගේ මේ ටෙස්ට් කරන්න. ඔව්. එතකොට අපි දැන් දැනට මේ කන්සිඩරේෂන් එකක් තියනවා නම් gedare يعني කන්ටැක්ට්ස් අව PCR කරන්න නැතුව 21 days තියලා. ඔව් 21 days තියලා discharge කරන්න මේ without exit PCR. හ්ම්. ඒක ඒක මේ තාම ඒක ස්ථිර මේකක් අරගෙන නැවෙන මේක තීරණේ يعني මේ මේ සාකච්ඡා මට්ටමේ තියෙන දෙයක්. There's a comment from Dr. Upul Senara, Professor Upul Senara. Do not know whether Professor Upul Senara, would you like to talk? Yeah, madam, thank you. I would like to ask this question about this home-based integrated management, even though it is being sort of carried out on a pilot basis. When you roll it out, there will be a lot of challenges. One is the right team mix, because it's the first time that we are doing this sort of thing. Usually our home-based care is very much a preventive type of thing, not for curative. So therefore, it is important to have the right mix and also to have a link with the nearest primary healthcare facility. And also, you have to think, Atula, the seriousness of it. When there are a lot of cases in a given area, so having a single team may not be able to do this home-based care. So therefore, there should be a preparedness to deploy teams from other areas to a cluster or an area, because we can't totally rely on the area-based team, because this epidemic or the happens in sort of in clusters. So in that case, there should be a plan to mobilize team, but otherwise the exist team will be exhausted, and also there won't be a proper monitoring. The correct decision making is very important. Even any public health measure, the problems happen because there's no right, decision making, process. So those things are important. Even pilot study, we may not reveal or find that sort of thing. When you roll it out, only you will understand. Yes. Thank you. Yes. Over. Exactly. Well, I think I'm not. I'm not very much involved in this whole thing. But this is from what I known from like the discussions. I think the screening part is done by a distant team from a call center, actually. So they keep calling them on daily basis and screening them with questions. And if they find any flags are being positive only, then they will be transferred to a hospital. So it will not be done. The screening part will not be done by a local team. Right. Because centralized team making karani. So what the local team will have to do is to immediately arrange transferring them to a facility. Mm-hmm. This question is also, I think it consists of highly sensitive questions. I mean, they have tried to be more inclusive than exclusive. Podidiyakuna taggal detect karagena without taking a chance yavana patthara thamai question ekak pangathane design karala thiyenne. Yeah. But practically, I think we have to anticipate a lot of practical issues. Including reachability, accessibility. It's not a simple thing, even though we say it's a home-based care, it's not a simple thing, Atula. That's it, the whole thing. Mama hitanne me amathyanshayata meka gana manawata himak thiyenawa. Mokada me godak kal indan home-based care illanne anith aya family physicians ahema. Namuth me wenakunu amathyanshaya oka dunne ne ne. Yes, madam. I'm Dr. Nimal, consultant community physician from Badur. I'm sorry. Yes, Dr. Gamagedara. So I would like to comment on what Dr. Upul asked about these family members. So what we have experienced in the community in contact tracing, so I have some doubt whether we can stop quarantining a family after one of them become positive after a period of 21 days, because all the family members will not get the infection at the same time. So therefore, if we go into release them without doing PCR, even after 21 days, there is a risk of having the infective person among the family members even after 21 days.
madam. So then I think if we are going to take that decision, we have to be very careful with regard to this. And also, I would like to also comment on this home-based management. So I think this home-based management came into a peak of discussion during last couple of weeks, because even without guidelines, there were a fair number of patients in the community. Hmm. Even without these guidelines, yes, they were at community, and also while they were in the community, they were released after completing day 10. So therefore, if there is such a situation, so we need to have some kind of a guideline for that kind of action. But I totally agree with Upul Senrat, sir. So this, and also Dr. Atula, this should be a last resort for us if we are in a situation where we cannot get all these positive cases into our treatment facilities, such as intermediate care facilities, as well as the level 2 facilities, madam. Over. Yeah. I think it is well, I think I mean, at the same time, then kata dekak ne ekak api kiyenawa me antima avastha wenakam me innona home base kiya denna kiyala ehema kiye kiya habai gewal wala leddu inna ne api mukut me home base kiya deela ne yes I think eka wenna honda ne ne etoda gedara innawa nan system ekak tiyennona ekko geniyanna ona ගිනියන්නේ නැත්නම් ගෙදර ඉන්නවා නම් සිස්ටම් එකක් තියෙන්න ඕන. ඉතින් ඒකට මම එක ඔබ්ජෙක්ටිව් එකක් ඒක තමයි නේද මම හොස්පිටල් එකට යවන කෙනෙක් වුණත් ඒ යවනකම් එයාට කෑයක් දෙන්න මේ සිස්ටම් එකෙන් අපි මේ සිස්ටම් එක තියෙන්න ඕන. ඔව්. ඉතින් ඊට පස්සේ ඉතින් කොහොමවත් සිලෙක්ටඩ් කට්ටියක් ගෙනියන්නත් ඕන නේ. ඒ කියන්නේ ඒ එහෙම කරා වුණත් සිලෙක්ටඩ් කට්ටියක් ගෙනියන්න ඕන. මොකද හයි රිස්ක් කට්ටියක් ඉන්නවම නේ ඉතින් ඒගොල්ලන්ව ගෙනියන්න ඕන සිලෙක්ට් කරලා ඉවර වෙලා මේ right yeah so it's really I feel that we still are in a sort of a very critical phase where it would be difficult for any of us to predict how we would be doing over next few weeks I think we all will have to keep our fingers crossed and hopefully that what has already been implemented will have some impact on caseload so that the hospital I mean there some the hospital to some extent will be eased and the caseload in the community also might go sort of down hopefully it's difficult to predict anyway තවත් මුකුත් ප්‍රශ්න අහන්නේ නැති හින්දා I think that we have had a අපි තාමත්ම සාරවත් කියන්නේ මැඩම් මගෙන් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා මම මේ MOMCH කළුතර ඔව් MOMCH කළුතර ડોક્ટર ගයන් දල්පදාද yes මට දැනගන්න ඕනේ මැඩම් අර the people who are already on antiplatelets like aspirin 150 75 should they have increased dose of aspirin once they got COVID. I think yes, madam. මම එක උත්තරයක් දෙන්නද මැඩම් මේ ඔව් කියන්න. එහෙම දැනට ගයිඩ්ලයින් වල එහෙම වැඩි කරන්න අදහසක් නැහැ. එහෙම කියලා නැහැ. කියලා තියෙන දැනට aspirin ගන්න අය ඒ dose එකෙන්ම එයා ගත යුතුයි. මොකද සමහර අය හිතනවා මේ කොවිඩ් ලැබුණාම aspirin දාන්න ඕනේ කියලා. ඒ කියන්නේ aspirin නොගා ගන්න එහෙම දැමම ක්ලොට් වෙන්නේ නැහැ ප්‍රශ්න අඩුයි කියලා පොඩි වැටහීමක් තිබ්බා. ඒ නිසා සමහර අය නිකන් aspirin ගන්න පටගත්තා. ඒ ගයිඩ්ලයින් එකේ මේකට ආන්සර් එකක් දීලා තියෙනවා. aspirin ගැනීමක් අවශ්‍ය නැහැ. ඒ අලුතෙන් aspirin ගන්න නැහැ. නමුත් aspirin ගන්න අයට ඒ dose එකෙන් ඒ විදිහම continue කරන aspirin සහ clopidogrel ඒ ගන්න ඒ මාත්‍රාව නිහිනම කවුරුන්ට තරග ගන්න ඕනේ කියලා. සර් මම තා චුට්ටක් ගියා අහන්න සර් තවත් පොඩි දුර්මතයක් තිබ්බා දැන් අර
ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එකත් එක්ක අර ක්ලොටින් සම්බන්ධයෙන් මේ මේ සම්බන්ධයක් උනානේ. එතකොට සර් මේ ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක ගන්න කලින් ඇස් ප්‍රොෆිලැක්සිස් නිකන් කට්ටියත් ඇස්පිරින් ඩෝස් එකක් ගන්න කියලා පොඩි මතයකුත් ගියා. ඒක ගැන චුට්ටක් කිව්වොත් හොඳයි. ඒක ඒක කොහෙවත් අනුමත කරන්නේ නැහැ. ඒකෙන් අපි අනුමත කරපු එකම දේ මේ ගත්තර පස්සේ ඇඟිරිගරම වුණ තියෙනවා නම් පැනඩෝල් පැරසිටමෝල් හරි පැරසිටමෝල් සහ කොඩින් කම්බිනේෂන් එක කියන්නේ ලංකාවේ තියෙන ඩ්‍රග්ස් දෙකයි පැනඩින් හෝ රැපිඩින් කියන දෙක පමණයි අපි අනුමත කරේ. අනිත් කිසිම දෙයක් අනුමත කරේ නැහැ. හරි. මම හිතන්නේ අපි ඉතාමත්ම හරවත් සාකච්ඡාවක් අපේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහන් පරීක්ෂක නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය සෞඛ්‍ය නිලධාරීන් ආරම්භ කරගෙන කරනු ලැබුවා. මම හිතනවා මේක ඒගොල්ලන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. මේ කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඒගොල්ලන්ගේ දෙන දායකත්වය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. ඒක තවත් ප්‍රවර්ධනය කිරීමට අපේ සාකච්ඡාව ඉවහල් වෙන්නේ නැති කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මේ වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා දුන් අපගේ විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනා වෙන වෛද්‍ය දුල්මිනි කුමාරසිංහ, වෛද්‍ය අතුල ලියනපතිරණ, වෛද්‍ය උපුල් දිසානායක සහ දුල්මිනි අතුල ඒ තුදෙනාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මේකට සම්බන්ධ වෙච්ච ඔබ සමටත් ඒ සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා. සුභ රාත්‍රියක්. මෙතනින් මේ වැඩසටහන නිමාවට පත් වෙනවා. ස්තුතියි.